හරි හරි මාව ඇහෙනවනේ හොඳට අපි පටන් ගමු එහෙනම් 6 වෙනි ටොපික් එක අපි ප්‍රොඩක්ට් ඉවර කරා ඊළඟට මේක ඊළඟ P එක ඒක තමයි prices මේකේ ඇත්තටම මුල් පාට් එකේ මම කියන්නාර අපි ලොකුවට කතා කරන්නේ නැහැ හේතුව අපි ඇඩ්වාන්ස් මාකටිං වල ඉගෙන ගත්තා වගේම ප්‍රයිසිං එකේ අර මූලික concepts එක ඒක වැඩියෙන් ලොකුවට කතා කරන්නේ නැහැ එතකොට ප්‍රයිසිං වගේම මේකේ අර රෙවනිව් මැනේජ්මන්ට් පාර්ට් එක ටිකක් ලොකුවට කතා කරනවා ඒක නිසා අර මුල් හරිය වැඩියෙන් කතා කරන්නේ නැහැ අහින්ද අර දැනුමත් අපිට දැන් ළඟදීනේ අපි එක්සෑම් ලිව්වේ ඒ ටිකක් මතක තියාගෙන මේක කරගෙන යමු අපි යමු කවඩි ඊළඟ ස්ලයිඩ් එකට හරි මේ චැප්ටර් එකේ ඕවීබ් එක කියනවා නම් මේ ඇත්තටම ප්‍රයිසිං කියන එක ෆයිනෑන්ෂියල් සක්සස් එකට බලපානවා ඒක ඉෆෙක්ටිව් ප්‍රයිසිං එකක් ඒ වගේම ප්‍රයිසිං ස්ට්‍රැටජි ඇස් රෙප්‍රසන්ටඩ් බයි ද ප්‍රයිසිං ට්‍රයිපොඩ් අපි ප්‍රයිසිං ට්‍රයිපොඩ් එක ගැන කලින් තීගෙනගෙන තියෙනවා ඊළඟට ප්‍රයිසිං සර්විස් එකක ප්‍රයිසිං කරනකොට මොනවද තියෙන එතිකල් කන්සර්න්ස් සහ අපි හරියට කොහොමද ප්‍රයිස් විසිකේ ප්‍රයිසිං ප්‍රැක්ටිස් එකට ගන්නේ සහ විශේෂයෙන්ම රෙවනිව් මැනේජ්මන්ට් ওই ටික තමයි මේ පාඩමෙන් කවර් කරන්නේ අපි එක එක පටන්ගෙන යමු මේකේ එකටම කතා කරනවා ප්‍රයිසිං කියලා කියන්නේ ස්ට්‍රැටජික් ටූල් එකක් කියලා ඊළඟ ස්ලයිඩ් එකට යමු කවදී ප්‍රයිසිං කියලා කියන්නේ ස්ට්‍රැටජික් ටූල් එකක් ඒ කොහොමද ඒ කියන්නේ මේක ඇත්තටම මොන වගේ දේවල් වලටද උදව් වෙන්නේ කියලා අපි බලමු. හරි. අපි එකටම බලමු මේක කියනවා helps position and differentiate. Pricing උදව් වෙනවලු service firm එකක් position කරන්න වගේම ඒක differentiate කරන්න. දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට ප්‍රයිස් එකකින් අපිට පුළුවන් ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ගැන අපේ කස්ටමර්ස්ලාට හෙට්ටු ගන්නන්න. හරි. ඒක අපි සර්විස් වල විතරක් නෙමෙයි අපි සම්මනින් ගුඩ්ස් වල ඕක කතා කරනවා. එතකොට අපි හයි ප්‍රයිස් එකක් දැම්මොත් අපි කියනවා සම්මනින් ප්‍රීමියම් ප්‍රයිස් එකක් කියලා. අපිට පුළුවන් ඒ හරහා අපේ සර්විස් ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එක ඉම්ප්‍රූව් කරලා පෙන්වන්න. එතකොට අපිට පුළුවන් සමහරවිට කස්ටමර්ස් ලගේ ඒක නිකන් අර ඒගොල්ලෝ හිතාගෙනම ඉන්නේ high price නම් high quality low price නම් low quality කියලා අර එහෙම අත්‍යයක් තියෙනවනේ. එතකොට අපිට පුළුවන් ඒ හරහා මේක position කරන්න මේකේ high premium price එකක් තියෙන. එතකොට මේකේ high quality කියලා. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙ අපේ ගමේ තියෙන salon එකකින් කොණ්ඩෙ කපා ගන්න ගියාම අපෙන් ගන්න ගාණයි රමණි ෆර්නෑන්ඩෝගේ සැලොන් එකට ගිහිල්ලා අපි කොණ්ඩ කපා ගන්න ගානයි අතර අපි හිතනවා රමණිගේ සැලොන් එකෙන් අපි කොණ්ඩ කැපුවොතින් ඒකේ හොඳ ක්වොලිටි එකක් එයි. ඒත් සමහර විට එකම විදිහ වෙන්න පුළුවන්. නමුත් අර ඇති තියෙන රමණිගේ සැලොන් වල තියෙන වෙනසක් නමුත් අර ඒ ප්‍රයිස් එක හරහා සෑහෙන ලොකු වේරියේෂන් එකක් තියෙනවා සාමාන්‍ය සැලොන් එකයි ඒ වගේ මේ ප්‍රොෆෙෂනල් කියලා කියන ඒ සැලොන්ස් වලයි. එතකොට ඒගොල්ලෝ ප්‍රයිස් එකෙන් සහ ඒක බ්‍රෑන්ඩ් ඉමේ ඒගොල්ලෝ පොසිෂන් වෙලා තියෙන විදිහ ප්‍රීමියම් ප්‍රයිස් එකක් අය කරලා හොටෙල්ස් වලත් එහෙමයි. හැබැයි මේ එතකොට ඒක අර ක්වොලිටි එක සහ ඒගොල්ලෝ ඒක පොසිෂන් කරන්න ටූල් එකක් විදිහට පාවිච්චි කරනවා ඩිෆරෙන්ෂিয়েට් කරන්න. ඊළඟට රිවෝඩ් ඇන්ඩ් රිටේල් කස්ටමර්ස්. ඒ කියන්නේ අපි හිත මෙහෙම අපිට පුළුවන් ප්‍රයිස් එක පාවිච්චි කරලා කස්ටමර්ස් ලව තව තවත් අපිත් එක්ක තියාගන්න. එයාලට රිවෝඩ් එකක් විදිහට පාවිච්චි කරන්න මේ ප්‍රයිසින් ටූල් එක. ඒ කොහොමද? අපි හිතමු අපේ ලෝයල් කස්ටමර්ස් ලට අපි ලෝයල් කස්ටමර්ස් ලට අපි ප්‍රයිස් රිඩක්ෂන්ස් මොන හරි දෙනවා. අපිට පුළුවන් ඩිෆරෙන්ෂিয়েටඩ් ප්‍රයිසින් ස්ට්‍රැටජි එකකට යන්න. ඒ කියන්නේ අපේ ලෝයල් කස්ටමර්ස් ලට අපි එක විදිහකට නිකන් යර කලාතුරකින් නැත්ත විදිහකට ඒ වගේ. එතකොට ඒගොල්ලෝ සැටිස්ෆයි වෙනකොට ඒගොල්ලෝ අපිත් එක්ක ඉන්නවා රිවෝඩ්ස් දෙනවා ප්‍රයිසිං හරහා. මම තව එකක් කියන්නම් අර හෙල්ප්ස් පොසිෂන් ඇන්ඩ් ඩිෆරෙන්ෂিয়েට් කියන කතාවට සමහර වෙලාවට
ඔය ප්‍රයිස් එක බ්‍රෑන්ඩ් ස්ටෝරි එකේ පාට් එකක් බවට පත් කරගෙන. ඒ කියන්නේ යාලා පොසිෂන් වෙලා තියෙන්නේ මේ ප්‍රයිස් එක හයි ප්‍රයිස් ප්‍රීමියම් ප්‍රයිස් එක දෙක. එතකොට නම කියනකොටම සමහර රම්බෝ වල ගණන් වැඩි. ඒ කියන්නේ හයි ප්‍රයිස් හයි ක්වොලිටි කියලා අපි ඔළුවට එනවා. ඒක බ්‍රෑන්ඩ් ස්ටෝරි එකේම පාට් එකක් බවට පත් වෙලා තියෙනවා කියන එක අපිට ඒකට ගන්න පුළුවන්. එතකොට අපි පොයින්ට්ස් එකක් කතා කරා. තුන්වෙනි එක ඉන්ක්‍රීස් යූසේජ් ඔෆ් ද ඕර්ගනයිසේෂන්. ඉන්ක්‍රීස් යූසේජ් ඔෆ් ද ඕර්ගනයිසේෂන් කියලා කියන්නේ මේක මෙතන කියවල සමහරට වැඩිය තේරෙන එකක් නැහැ. අපි ඉස්සරහට රෙවෙනිව මැනේජ්මන්ට් වලට වගේ යනකොට ඔබ චුට්ටක් පැහැදිලි කරගන්න පුළුවන්. ඕර්ගනයිසේෂන් එකේ තියෙන කැපැසිටි එක අපිට මේ ප්‍රයිස් එක හරහා, ඒ කියන්නේ වෙන වෙන ප්‍රයිස් බකට් වලට දාලා අපිට කැපැසිටි එකේ හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕර්ගනයිසේෂන් එකේ තියෙන කැපැසිටි ලංගෙන්න ප්‍රයිස් එක ගොඩක් වැඩි. අපි කලින් ගන්නවා නම් ප්‍රයිස් එක අඩුයි. මොකද ගොඩක් අර මිනිස්සු සමහර වෙලාවට හදිස්සියට අන්තිම මොහොතේත් ඇවිල්ලා ටික බුක් කරනකොට මාර මේ ගාන දිහා තමයි ගන්න. එතකොට ඕර්ගනයිසේෂන් එක යාලෙන් සර්විස් එක දන්නවා එහෙම කස්ටමර් සෙට් එකකුත් ඉන්නවායි කියලා. එතකොට අනිවාර්යයෙන්ම මේගොල්ලෝ ඒ තියෙන කැපැසිටි එක 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 ප්‍රයිස් බකට් වල දානවා. මේ කලින් අයට මේක, මේ එන අයට මේක, ලඟ වෙලා යන කටට මේක කියලා. එතකොට මේ හොඳට ඒ කැපැසිටි එකේ හොඳ යූසේජ් එකක් ගන්න පුළුවන්. අපි හිතමු අපේ තියෙන සීට්ස් ඔක්කොම, අපි හිතමු සීට් කීයක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. අපි හිතමු සීට් 200ක් කියලා. එතකොට ඊට වැඩි ඇති මම දන්නේ නැහැ. මොනවාද මේ සීට් 200ක් කියලා. එතකොට ඒ සීට් 200ෙම අපි ලක්ෂ 150,000ට විකුණනවා නම් අපි ඔය වගේ කියන්නේ ප්‍රයිස් එක 2,00,000ක් විතර පාවිච්චි කරනවා නම් නිකන් 1,000 මේ 150,000 ඔය සීට් එක ඔක්කොම විකුණනවා. නමුත් අපි හරියට අපේ තියෙන කැපැසිටි එකෙන් සීට් 200න් උඩින් ප්‍රයෝජන ගන්න නම් අපිට පුළුවන් ප්‍රයිස් බකට්ස් හදලා ඒවට වෙන වෙනම ප්‍රයිසස් ඇලෝකේට් කරලා ඒකෙන් වාසිය ගන්න. ඒක රෙවෙනි මැනේජ්මන්ට් එකේ කතා කරනවා. හින්ද මම ලොකුවට විස්තර කරන්නේ. ඊළඟට ඩිස්කරේජ් නිව් කම්පිටිටර්ස්. අලුත් කම්පිටිටර්ස්ලව ඩිස්කරේජ් කරන්න ටූල් එකක් විදියට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ලෝ ප්‍රයිසස්. ලෝ ප්‍රයිසස් කියන එක මේ අර අපි ගුඩ්ස් වල කතා කරනවා වගේම මේ සර්විස් වල new entries වලට barrier එකක් විදියට වැඩ කරනවා. එතකොට අලුතෙන් එන අයට ඒ ප්‍රයිස් එකට යාළගේ සර්විස් එක දෙන්න බැහැ. මොකද කොස්ට් එක වැඩි හින්දා. හරි, එතකොට අපිට පුළුවන් නම් අපි කාලයක් මේ ෆීල්ඩ් එකේ ඉඳලා අපි අර අර මොනවාද ආර්ථික මොනවාද කියන්නේ economies of scales එහෙම තියෙනවා නම් අපිට පුළුවන් low price එකකට ගිහිල්ලා ඒක අර එන competitors ලව discourage කරන්න පාවිච්චි කරන්න. ඊළඟට target new and additional segments. මේ tool අපි price එක පාවිච්චි කරලා අපිට පුළුවන් අලුත් අලුත් segments market segments මේ වලට target කරන්න. හරි, කියන්නේ අපි දැනට ඉන්න මට්ටමට වඩා වෙනස් මට්ටම් වලට යන්න පුළුවන්. අපිට පුළුවන් අපේ සර්විස් එකේ තියෙන පොඩි පොඩි එලිමන්ට්ස්, ඒ කියන්නේ අපි කලින් කතා කරා මතක ඇති ප්‍රොඩක්ට් එක, ඉගෙන සර්විස් ප්‍රොඩක්ට් එක හදලා තියෙන කෝ එක, ඊට පස්සේ සප්ලිමෙන්ටරි සර්විසස් තියෙනවා සහ ප්‍රොසෙස් එකේ තුනෙන් හදලා තියෙන ඩෙලිවරි ප්‍රොසෙස් එක. එතකොට අපිට පුළුවන් අපේ සර්විස් එක හදාගන්න එක ලේයර් එක කට්ටියට මෙන්න මේ කියන සර්විස් එලිමන්ට්ස් එක තමයි දෙන්නේ. ඊළඟ ලේයර් එකට මෙන්න මේ සර්විස් එලිමන්ට්ස් එක දෙන්නේ. හැබැයි ආල් ලෝවර් ප්‍රයිස් එකක් දෙන්නේ. අපි කලින් ඔපරේට් වෙලා තිබි හයි එන්ඩ් කට්ටියට විතරයි නම් අපේ සර්විස් එක රීච් කරන්න පුළුවන්. අපිට පුළුවන් අපේ තියෙන සර්විස් එකේ එලිමන්ට්ස් ප්‍රමාණය අඩු කරලා මෙන්න මේ ලෝවර් ප්‍රයිස් එකකට ඊළඟ ලෝ ලෙවල් එකේ කට්ටියට ඕර්ගනයිසේෂන් එකට සර්විස් ෆර්ම් එකට එන්නේ සර්විස් එක ගන්න පුළුවන් වෙන විදිහ. එතකොට අපි අලුත් සෙග්මන්ට් එකක් ටාගට් කරලා. එතකොට ඒකට උදව් වුණේ ප්‍රයිස් එක. ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මැනේජ් ඩිමාන්ඩ්. ඩිමාන්ඩ් එක මැනේජ් කරන්න අපිට ප්‍රයිසින් යූස් කරන්න පුළුවන්.
අපි දන්නවා මාකටිං කියලා කියන්නේම ඩිමාන්ඩ් මැනේජ්මන්ට්. අපි කතා කරනවා එතකොට අනිවාර්යෙන් ප්‍රයිස් එක යොදාගෙන අපිට ඩිමාන්ඩ් එක මැනේජ් කරන්න පුළුවන්. අපි දන්නවා ගොඩක් වෙලාවට ඔය හෝටල් ඉන්ඩස්ට්‍රි එක, ටුවරිස්ට් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් වෙලාවට යාළගේ තියෙන ඩිමාන්ඩ් එක සීසනල්. එක කාලයකට වැඩි එක කාලයකට අඩුයි. එතකොට අපි දැක්කනේ කලින් අපි සෙම් එක කතා කරේ කොහොමද ඒගොල්ලෝ ඒක මේ මැනේජ් කරගන්න ප්‍රයිස් එක යොදාගන්නේ ඔෆර්ස් දෙනවා කාලයකට ඕෆ් පීක් කාලෙටයි සෝරි ඕෆ් පීක් ටයිම් එකටයි ඕෆ් 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 පීක් කාලෙටයි දෙකම කොහොමද කරන්නේ කියලා ඒ හින්දා අය ඔය ප්‍රයිස් එක පාවිච්චි කරලා මේ ඩිමාන්ඩ් එක මැනේජ් කරගන්න පුළුවන් ඊළඟට රෙවනිව් මැනේජ්මන්ට් ඔය රෙවනිව් මැනේජ්මන්ට් පාර්ට් එක තමයි අපි අන්තිමට කතා කරන්නේ different price sensitive people ඒ කියන්නේ price sensitive කට්ටිය ඒ කියන්නේ කේක මට්ටම් වල අය ඉන්නවනේ අර අපි කතා කරේ අර ෆ්ලයිට් එකේ කතාව උත්තර ගන්න පුළුවන් උත්තරට කලින්ම බුක් කරන කට්ටිය ඉන්නවා ඊළඟට පස්සේ ලං වෙලා බුක් කරන කට්ටිය ඉන්නවා මේ ෆ්ලයිට් එකේ සීට් එතකොට ඒ වගේ කට්ටිය කියන්නේ අලගේ ඒ කියන්නේ අලගේ බිහෙවියර් එක අපි අඳුනගෙන ඒ යාළගේ තියෙන ආකල්පේ වඳුනගෙන අපිට පුළුවන් මේ විදිහට හදාගන්න. ඒ මොනතින් අපිට හොඳට රෙවනිව් එක මැනේජ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අවාසිදායක වෙන්නේ නැති වෙන විදිහට අපිට ගොඩක් එකකින් අර බෙනිෆිට් එක අපිට එන විදිහට ඒක මැනේජ් කරගන්න පුළුවන්. ඔක හෝටල් ඉන්ඩස්ට්‍රි එකෙත් අනුසරණ කරනවා. එයාලා රූම්ස් එක එක විදිහකට කැටගරයිස් කරලා ප්‍රැක්ටිස් වෙන වෙන විදිහට ඒ කියන්නේ ඇලොකේට් කරලා දැන් ඒකෙත් අර සීසනල් කාලෙට සැහෙන ප්‍රයිස් එකක් නේ ඕෆ් සීසනල් කාලෙට අර ඒ වගේ එකක් උත්තරට ගන්න පුළුවන් මේ උදාහරණයක් විදිහට මේ ඔක අපි ඉස්සර කතා කරන ද ගොඩක් කියන්නේ අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු ඔය නිකන් ටූල්ස් ටික කියන්නේ ඔය ප්‍රයිස් එක නෑ ස්ට්‍රැටජික් ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් විදි ටික තමයි කිව්වේ sorry call එකක් ආවා මේ හරි අපි ඊළඟට යමු characteristics of service pricing හරි service pricing එකේ මොනවද තියෙන characteristics කියලා බලමු pricing of services is complicated ඒ සාමාන්‍ය product එකේ price එකක් දානවා වගේ නෙමෙයි service එකකට price එකක් දාන එක පොඩක් සංකීර්ණ ක්‍රියාවලියක් මොකද ඒක තීරණය වෙන්නේ අපිට දැන් අපි දන්නවා අපි ප්‍රොඩක්ට් එකකට ප්‍රයිස් එක දානකොට අපිට යන්න පුළුවන් ඒකේ කොස්ට් එක කොහොමද ඊළඟට අපි ඔර මතක ඇති මැනේජ්මන්ට් ඇකවුන්ටින් වලත් ඉගෙන ගත්තා කොහොමද අපි ඇලොකේට් කරන්නේ මේ කොස්ට් එකේ ප්‍රොඩක්ට් එකට එතකොට ඒ විදිහට බලලා අපිට පහසුවෙන්ම මේ ප්‍රයිස් එක කොච්චරක්ද කියලා කොස්ට් එක කවර් වෙන විදිහට අපිට මාජින් එකක් තියාගෙන ප්‍රොෆිට් මාජින් එකක් තියාගෙන ප්‍රයිස් එක ලේසියෙන් ඩිටර්මයින් කරන්න පුළුවන් ඒ වුණාට සර්විස් එකක අමාරුයි. ඇයි ඒ? සර්විස් එකේ තියෙනවනේ මේ ඒකේ characteristics ටික සහ කස්ටමර්ස්ලා ඒක ඒක ඒගොල්ලෝ සමහරවිට අපිට ප්‍රයිස් එක කියන්න වෙන්නේ ඒගොල්ලෝ අපේ සර්විස් ෆර්ම් එකේ ගත කරන කාලය යනවා, ටයිම් එක යනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ අපෙන් ගන්න සර්විස් එකේ ප්‍රමාණය යනවා. හරි. එහෙම නැත්නම් සමහරවිට ඒගොල්ලෝ ඇඩ් කරගන්න එලිමන්ට්ස් අනුව. ඒ කියන්නේ ඒක අපිට හිතා ගන්න බෑ කොයි විදිහටද කියලා ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ටයිම් එකෙන් ටයිම් එකට ප්‍රමාණයෙන් ප්‍රමාණයට වෙනස් වෙනවා. ඒ හින්දා ඒක ටිකක් කොම්ප්ලිකේටඩ්. ඒ කියන්නේ ඒක එක අතකට සර්විස් ෆර්ම් එකකට ප්‍රයිස් එක ඩිටර්මයින් කරන එකට ලොකු ප්‍රොසෙස් එකක්. අනිත් අතට කස්ටමර්ස්ලාට ඒක කොම්ප්ලිකේටඩ් වෙන අවස්ථාවල් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ඉන්ෂුරන්ස් පොලිසි එකක් වගේ අරගෙන බැලුවොතින් මේ ඒක අපිට දැක්ක ගමන්ම ඒකේ චාර්ජස් අපිට හිතා ගන්න අමාරු. ඒක දෙවෙනි එකටත් යනවා. මේ කන්සියුමර්ස් ෆයින්ඩ් සර්විස් ප්‍රයිසිං ඩිෆිකල්ට් ටු අන්ඩර්ස්ටෑන්ඩ්. අර එක පැත්තකට කස්ටමර්ස්ලාට සෝරි එම්ප්ලොයිස්ලාට සර්විස් ප්‍රොවයිඩර්ට අමාරුයි වගේම කස්ටමර්ස්ලාටත් අමාරුයි. රිස්කි ඇන්ඩ් සම්ටයිම්ස් ඊවන් අන්එතිකල්. උදාහරණේ තමයි අර ඉන්ෂුරන්ස් පොලිසි සහ ප්‍රයිවට් හොස්පිටල් වල චාර්ජස් උඩට ගන්න පුළුවන්.
ඒවල hidden charges තියෙනවා අපිට හිතාගන්න බැහැ මොනවාටද මේගොල්ලෝ මේ price එක දාලා තියෙන්නේ මොනවාට charge කරලා තියෙන්නේ මෙච්චර අපි මේ හිටියද මේකේ ඒකට charge කරනවා කියලා හිතනනේ ඒක bill එක දැක්කහම ඒ නිසා ගොඩක් වෙලාවට price එක determine කරන එක service provider ට අමාරුයි වගේම සහායක සංකීර්ණ ක්‍රියාවලියක් ඒකේ තියෙන inherent characteristics සහ ඒ customer එක පාවිච්චි කරන විදිය අනුව අපිට price එක determine කරන්න වෙලා තියෙන නිසා ඊළඟට customers රට ඒක තේරුම් ගන්න එක අපහසු වෙලා තියෙනවා සමහර ලාබට ඒ pricing දාලා තියෙන විදිහ අනෙතික සහ risky වෙන්න පුළුවන් මොකද අපිට කලින් තේරුම් ගන්න බැරි වුණාම ඒක අවදානම ඒකයි තමයි risky වෙන්නේ ওই දෙක තමයි දීලා තියෙන pricing වල characteristics විදිහට services වල එතකොට තව දෙයක් කියන්න ඕන ඊළඟ slide එකට යන්න කවරි මේ ප්‍රයිසිං දැන් අපි ප්‍රොඩක්ට් එකකට ඒකේ මිල කියනකොට අපි කෙලිම ප්‍රයිස් එක මේකේ ප්‍රයිස් එක කීයද මේ ගම් ප්‍රයිස් එක කීයද ෆිස්කට් එකේ ප්‍රයිස් එක කීයද කෙලිම අහනවා ඒ වුණාට සර්විස් වල මේ කියන්නේ what do customers know about the price of services ඒකේක නම් කියනවා අපි යුනිවර්සිටි එකකින් අපි ගන්න එක ටියුෂන් ෆී එක එහෙමනේ කියන්නේ ඊළඟට බැංක් එකෙන් තියෙන අපි කියන බැංක් චාර්ජස් කියලා හොටෙල්ස් වලින් ඒකේ අපි කියන රේට් එක කියලා හොටෙල් එකේ ප්‍රයිස් එක කියලා කියනවා හරි අඩුයිනේ ඒකේ රේට් එක කියලා කියන්නේ හවුසින් ඔතොරිටීස් වල රෙන්ට් එක ඊළඟට ට්‍රාන්ස්පෝර්ට් වල ෆෙයා එක බස් ෆෙයා එක අපි එහෙමනේ කියන්නේ ඊළඟට ප්‍රොෆෙෂනල් ෆර්ම්ස් වල ෆී එකක් ගන්න. එතකොට එක එක අවස්ථා වල වෙනස්. කස්ටමර්ස්ලා හඳුන්වන්නේ ඒ නමෙත්. හැබැයි හැම එකම ඔය ප්‍රොඩ්‍යුස් සර්විස් වල ප්‍රයිස් එක කස්ටමර්ස්ලා හඳුන්වන්නේ එක එක නම් වලින්. අර දන්න එක එක නම් වලින්. හරි. ඊට පස්සේ අපි බලමු ප්‍රයිසින් ට්‍රයිපොඩ් එක. ප්‍රයිසින් ට්‍රයිපොඩ් එක අපි ප්‍රොඩක්ට් වලට ඉගෙන ගත්තේ ඒකම තමයි. මේකේ අපි දන්නවා ප්‍රයිසින් ට්‍රයිපොඩ් එක හරිම සරල විදිහට පෙන්වන්න කරලා දීලා තියෙනවා ප්‍රයිසින් එකේ අපි ඒක ස්ට්‍රැටජිකලි කොහොමද ප්‍රයිසින් කරන්නේ කියලා මොන මොන මේ ඒව පදනම් කරගෙනද කියලා. එතකොට අපි ප්‍රයිසින් කරනකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඉන්ටර්නල් ෆැක්ටර්ස් වගේම එක්ස්ටර්නල් ෆැක්ටර්ස් සලකලා බලනවා අපි ප්‍රයිසින් කරනකොට. මොනවද අපි සලකලා බලන්නේ? يعني අපි බලන සාධක මොනවද අපි දන්නවා? අපි කොස්ට් එක අපිට මින්ස සර්විස් එක දෙන්න ගියපු කොස්ට් එක. ඊළඟට අපි ඉන්නේ ලයිෆ් සයිකල් එකේ කොයි ස්ටේජ් එකේද කියලා බලුවා. මතකනේ? ඊළඟට මම ඒකටම කිව්වා වගේ අපි ප්‍රොඩක්ට් එක කොහොමද සර්විස් ප්‍රොඩක්ට් එක කොහොමද පොසිෂන් කරලා තියෙන්නේ අපි ලෝ කෝස්ට් යන විදිහට එහෙම නැත්නම් අපි සර්විසස් එලිමන්ට් ඇඩ් කරලා මේ ප්‍රීමියම් ප්‍රයිස් එකකට යන විදිහටද ඒ වගේ අපි කොහොමද මේක මාකට් එකේ පොසිෂන් කරලා තියෙන්නේ කියන එක ගැන සලකලා බලන්න ඕන සහ මාකටිං මික්ස් එක අපි 7 P's කතා කරනවා සර්විස් එකේ එතකොට මාකටිං මික්ස් එක කොහොමද සහ අපි ප්‍රයිසිං ඔබ්ජෙක්ටිව් එක මොකද්ද හරි ප්‍රයිසිං ඔබ්ජෙක්ටිව් එක මොකද්ද ඊට අමතරව අපිට බලන්න පුළුවන් එක්ස්ටර්නල් ෆැක්ටර්ස් සමහර ඒවා මේ මාකට් එකේ ස්ට්‍රක්චර් එක අපි ඉන්නේ කොයි වගේ මාකට් ස්ට්‍රක්චර් එක ඔලිගොපොලි එකද අපි මොනොපොලි එකක්ද ඒ වගේ ඊළඟට අපිට තියෙන ඩිමාන්ඩ් එකේ නේචර් එක අපේ සීසනල් ඩිමාන්ඩ් එකක් අද තියෙන්නේ අර අපි කතා කරේ ඩිමාන්ඩ් වර්ග සෙට් එකක් ලෙන් එකක් ඊළඟට කමනාති ඩෝව ෆ්ලෝරින් එහෙම ගොඩක් තිබුණේ මම මතකත් නැහැ දැන් කොහොම හරි ඩිමාන්ඩ් එකේ නේචර් එක මොකක්ද කියලා බලන්න ඕන ඊළඟට කස්ටමර්ස් පර්සෙප්ෂන් ඔෆ් වැලියු අපේ සර්විස් එක ගැන කස්ටමර් හිතන් ඉන්නේ මොකද එයාට හම්බෙන වැලියු එක මොකක්ද කියලා එයා හිතන් ඉන්න විදිය අපි කතා කරන්නේ පර්සෙප්ෂන් කියන එක එතකොට ඒ දේවල් ගැන අපි සලකලා බලන්න එතකොට ඔය කරුණු හැම එකක්ම ඇතුළත් කරලා ඒක නිකන් හරියට සමරි එකක් වගේ මේ ප්‍රයිසින් ට්‍රයිපොඩ් එක ප්‍රයිසින් ස්ට්‍රැටජි එක බේස් වෙන එතකොට කොස්ට් එක මේන්ලි ඊළඟට කම්පිටිෂන් සහ වැලියු ඔෆ් කස්ටමර් ඔන්න ඔය තුන ඒක නිකන් හරියට සමරි එකක් වගේ පෙන්වන එක තමයි මේ ප්‍රයිසින් ට්‍රයිපොඩ් එක කියලා කියන්නේ එතකොට තුනයිනේ ට්‍රයිපොඩ් අපි ඔක දන්නවා ඉතින් වැඩි කියන්නේ ඊළඟට අපි ඊළඟ ස්ලයිඩ් එකේ බලමු කවුරු පොඩ්ඩක් යන්න මේ මගේ හෙඩින් එක නැකිලා තියෙන ස්ලයිඩ් එකයි හරි ෆ්ලෝ ඇන් සීලින් ඔෆ් ප්‍රයිස් මේක අපි දන්න එක ඒ කියන්නේ සර්විස් එකක් තොම ඒ කියන්නේ එකම එක තමයි අපි ෆ්ලෝ එක විදිහට ගන්න කොස්ට් එක අපිට යන කොස්ට් එක එතකොට ඒ කොස්ට් එකින්ට වඩා අඩුවට
ඒකවත් කවර් කරගන්න බැරි වෙන විදිහට අපි ප්‍රයිසින් කරන්නේ නැහැ. එතකොට ඊට අමතරව අපි සීලින් එක බලනවා value to customer. හරි? අපි අර කලින් කිව්ව perception of value. ඒ කියන්නේ customer ලා කොයි ප්‍රමාණයක් බලාපොරොත්තු වෙයිද කියන එක. ඊට පස්සේ competition එක ඔය තුන තමයි ඔය tripod එකේ තිබ්බ තුන අපි මේ සීලින් එකයි flow එකයි විදිහට දාලා අතරමැදට competition එක දාලා තමයි හදලා තියෙන්නේ. එතකොට මේ competition කියන එක competitors ලාගේ pricing කියන එකත් හරි වැදගත්. මොකද services වලට උනත් ඒක අපිට benchmark එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මිනුම් දණ්ඩක් විදිහට. අපේ service එකත් ඒ price range එකේම යනවාද අපි ඉන්න market එකත් එක්ක අනුව. එහෙම නැත්නම් අපි low cost මේ price එකක් දාලා new entries එකට barrier එකක් විදිහට පාවිච්චි කරනවාද, එහෙම නැත්නම් අපි price එක වැඩි කරලා අපේ competitors ලාට අපි price එක වැඩි කරලා අපි premium කියලා position වෙනවද, ඒක අපි තීරණය කරන්න මේක අපිට benchmark එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකෙදි අපි සලකලා බලන්න ඕන අපේ market එකේ structure එක කොහොමද කියලා. ඔය ටික තමයි ඔක කතා කරන්නේ. අපිට අග්ගාල ඊළඟට යමු. අපි දන්න දේවල් නිසා හරි. Paying for service. The customer's perspective. Customer's perspective again. කතා කරන්නේ ඉන්න. හරි. දැන් කස්ටමර්ස්ලා මොනවද මේ ගැන හිතන්නේ? Customer expenditures on services comprise both financial and non-financial outlays. මතක ඇති අපි 7 P's ගැන කතා කරනකොට price and outlays කියලා කතා කරා. ඒ කියන්නේ මේ price එක කියන එක දැන් ගොඩාක් කස්ටමර්ස්ලා දැන් මේනේ අපි දැන් වර්තමානයේ කස්ටමර්ස්ලා හරි busy. හරි. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ශ්‍රමයම වැලියු එකක් දෙනවා. එතකොට නිකන් ඒගොල්ලෝ වියදම් කරන සල්ලි විතරක්ම සලකලා බලන්නේ නැහැ. එයාලගේ එක්ස්පෙන්ඩිචර් එකේදී. ෆයිනෑන්ෂියල් මූල්‍යමය වටිනාකම වගේම ඒ ගෙවන ගාන වගේම එයාලට යන අනිකුත් පිළිපෑන් ගැනත් ඒගොල්ලෝ සලකලා බලනවා. ඒකයි මෙතන කියන්නේ ෆයිනෑන්ෂියල් කෝස්ට්. ෆයිනෑන්ෂියල් කෝස්ට් කියපහම ප්‍රයිස් ඔෆ් පර්චේසින් සර්විස්. අපිට සර්විස් එක ගන්න යන ගාන කොච්චරද කියන එක සහ expenses associated with search purchase activity usage. ඊළඟට අපි හිතමු අපි සර්විස් එක ගත්තට පස්සේ සහ අපිට ගන්න කලින් ඒගෙන ඉස්සර හොයන්න මොකක් හරි cost එකක් ගියා නම් සහ purchase කරන activity එකේදී සම අමතර මොන හරි පිළිවෑගම් දරන්න වුණා නම් ඒ ටික පාවිච්චියේදී අපි සර්විස් එක පාවිච්චියේදී තව මොන හරි පිළිවෑගම් දරන්න වුණා නම් ඒවත් ඔය financial cost එක යටතට ගන්න. ඊළඟට විශේෂයෙන්ම time expenditure එක time එක ඒගොල්ලෝ හිතන්නේ දැන් මෙහෙම අපි සර්විස් එකකට අපි සර්විස් එකක් ගන්න ගිහිල්ලා අපි ගෙවන ගාන දැන් අපි උදාහරණයක් විදිහට මෙහෙම ගමු අපි ડોක්ටර් කෙනෙක් channel කරන්න යනවා කියලා. ડોක්ටර් කෙනෙක් channel කරන්න ගියාට පස්සේ මේ ડોක්ටර් කෙනෙක් channel කරන්න යනවා කියන්නේ සැහෙන ගානක් යනවනේ. ඒක අමුතින් කියන්න ඕනේ නැහැ. ඊට පස්සේ එතන පෑ දෙකක් විතර රස්සියවුත් වෙන්න උනත් අපි සැහෙන ගාන ගෙවලත් තියෙන ඒක time expenditure එක. Customer dissatisfied වෙනවා. එනිසා ඒක ප්‍රයිස් එක අර ෆයිනෑන්ෂියල් කෝස්ට් එක වගේ මොද්ද අවුට්ලේස් නොන් ෆයිනෑන්ෂියල් අවුට්ලේස් ඒවත් බලනවා. ඊළඟට ෆිසිකල් එෆර්ට් එක අපි ඩිස්කම්ෆර්ට් ඒ කියන්නේ අපි මෙතන ඉන්නවා මේ අපි ડોක්ටර් channel කරන තැනට ඇවිල්ලා දාඩිය දානවා අපතන ෆෑන් එකකුත් නැහැ සමහරට කරන්ට් ගිය වෙලාවක වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ ජෙනරේටර් එකක් නැහැ ඒසී වැඩ කරන්නේ නැහැ එන ප්‍රශ්න වෙන්න පුළුවන්. හරීම අපහසුයෙන් ඉන්නේ ලෙඩක් තියාගෙන ඇවිල්ලා සමහර ලාවට ඒ ලෙඩිය වැඩි වෙනවා ඩිස්කම්ෆර්ට්. හරි ඒවත් බලනවා මේගොල්ලෝ අපි ගෙවන ගාන විතරක්ම නෙමෙයි. ඊළඟට psychological burdens mental effort negative feelings කියන දේවල්.
උදාහරණයක් විදිහට අපි එහෙම ගන්න පුළුවන්. අපි හිතමු අපි කතා කරලා තියෙනවානේ ගොඩක් වෙලාවට people processing services වල එතන ඉන්න අනිත් කස්ටමර්ස්ලා කියන බලපෑමක් එතන ඉන්න අනේ. ඒ කියන්නේ කස්ටමර්ස්ලා කියන බලපෑමක් අපිට එන්න පුළුවන්. එතකොට එතනදී ගිය වෙලේ ඉඳන් තව කවුරුහරි කස්ටමර් කෙනෙක් හයියෙන් කෑ ගහ ඉන්නවනම් හිතන්නේ සමහර කස්ටමර්ස්ලා ඉන්නේ පොඩ්ඩක් අපි එතනට ගියලා නිදහසේ ඉඳ බලපුවහම සමහර කස්ටමර්ස්ලා ටෙලිෆෝන් වලින් හයියෙන් කෑ ගහනවා බැන ගන්නවා. හරි ඒ වගේම හරි නෙගටිව් නේ. එතකොට හරි ඔළුවට හරි වදයක්. මෙන්ටල් එෆර්ට් එක අපිට ඒක නිකන් අපිට ස්ට්‍රෙස් වෙනවා. ඒ නිසා ඒ සයිකලොජිකල් බර්ඩන්ස් ඒව ගැනත් හිතන්න ඕන. එතකොට අපි මාකටර් කෙනෙක් විදිහට අපි අඳුන ගන්න ඕන ට්‍රේඩ් ඕෆ් එක. ඒ කියන්නේ අපි ට්‍රේඩ් ඕෆ් එක කියලා කියන්නේ මෙහෙම. අපි මාකටර් කෙනෙක් විදිහට අපි ට්‍රේඩ් ඕෆ් එක අඳුන ගන්න ඕන මේකේ. ඒ කියන්නේ මෙහෙම සරලවම අපි හයි ප්‍රයිස් එකක් අය කරනවා නම් අපේ සර්විස් එකට අනිවාර්යයෙන්ම ඒකේ තියෙන නොන් ෆයිනෑන්ෂියල් අවුට්ලේස් ටික අඩු වෙන්න ඕන. ඒව හයි වෙන්න හොඳ නැහැ. කියන්නේ අපි හිතමු අපේ අපේ සර්විස් එක ගන්න ඒ කස්ටමර්ට රුපියල් 5000ක් යනවායි කියලා. එතකොට ඒ කස්ටමර්ට ටයිම් එක කියන්නේ ඉක්මනට පැය භාගයක් වගේ ඇතුළත සර්විස් එකට අගල දෙනවා. හරි කිසිම ෆිසිකල් එෆර්ට් එකක් මම හොඳට ඒසි කරපු ලස්සන මේ විදිහට ෆර්නිෂ් කරපු හොඳ හරිම රිලැක්සින් එන්වයරන්මන්ට් එකක් තියෙන කිසිම ෆිසිකල් එෆර්ට් එකක් නැහැ. යා ටග්ගාල එතනට රීච් වෙන්න පුළුවන් පාකින් ෆැසිලිටීස් තියෙනවා. එතනට උදව් කරන්න එම්ප්ලොයිස්ලා ඉන්නවා. ෆිසිකල් එෆර්ට් එකත් හරිම අඩුයි. ඊළඟට සයිකොලොජිකල් බර්ඩන් එකක් නැහැ. හරියට හරිම කස්ටමර් ගෲප් එක ටාගට් කරලා තියෙන්නේ. එතන ඉන්න කස්ටමර්ස්ලා යාළගේ ප්‍රොඩක්ෂන් රෝල් එක හරියට කරනවා. එතන මේ මාර මී කියන්නේ මෙන්ටලි අපිට ස්ට්‍රෙස් වෙන්න ඕනේ නැහැ. අර එතකොට ඒ වගේ දේවල් කියලා අපි හයි ප්‍රයිස් එකක් ආය කරනවා. අපි ප්‍රයිස් එක අඩු කර මේ අඩු වෙනනම් ආය කරන්නේ සමහර විට ඔය යට තියෙන අනිත් නොන් ෆයිනෑන්ෂියල් අවුට්ලේස් වැඩි වෙන ප්‍රශ්න නැහැ. ඉන්න මේ දෙක අතර හොඳ ට්‍රේඩ් ඕෆ් එකක් තියාගන්න ඕන. මාකටර් කෙනෙක් විදිහට අපි දැනගන්න ඕනේ ඒක. කවදාවත්ම ලොකු ගාණක් ආය කරලා ෆයිනෑන්ෂියල් කෝස්ට් එක ලොකු ගාණක් ආය කරලා අනිත් නොන් ෆයිනෑන්ෂියල් අවුට්ලේස් ගොඩක් වැඩි වුණොත් කස්ටමර් ඩිසැටිස්ෆයි වෙන අපි ඒක effective නැහැ අපේ service එක. දැන් අපි ඕක ඔය කියපු කතාවම මම දැන් කියපු එක මෙහා පැත්තේ තියෙනවා. අපි පොඩ්ඩක් ඒක බලමු. ක්ලිනික් එකක් උදාහරණයට අරගෙන තියෙන එක. ක්ලිනික්ස් තුනක් තියෙනවා ABC කියලා. දැන් බලන්න පළවෙනි ක්ලිනික් එකේ දැන් ඔය එකටම price එක කියලා කියන එක තමයි අපේ financial cost එක. ඉතුරු ඒවා non financial outlays ටික. හරි එතකොට ඒ ක්ලිනික් එකේ ප්‍රයිස් එක 5000යි sorry 500යි මට පැටලුණා 500යි. එතකොට ඔය 500 ඕකේ බලන්න ඒක ලොකේට් වෙලා තියෙන තැනට අපිට යන්න පැයක් යනවා. හරි පැයක් යනවා. අපිට දාන්න තියෙන අපොයින්ට්මන්ට් එක තියෙන අදින්නම් තව සති 3කී. මොන බලන්න කාලය ගාන 500යි. හැබැයි අපිට යන්න පැයකුත් යනවා. අපොයින්ට්මන්ට් එක තියෙන තව සති 3කී. හරි ඊළඟට බලන්න ඒකේ හවස් 9 to 5 තියෙන්නේ 9 to 5 week days වල විතරයි Monday to Friday. ඊට පස්සේ estimated wait at clinic is about 2 hours. අපිට පැය දෙකක් විතර නිකන් අපිට එතන waiting ඉන්නක් වෙනවා වගේ සීන් එකක් තියෙනවා. දැන් බලන්න trade off එක ඒගොල්ලෝ maintain කරලා තියෙන විදිහ මිල අඩුයි, financial cost එක අඩුයි. නමුත් non financial outlays ටික වැඩි. හරි? ඊළඟට clinic B එක බලන්න. ඒකේ ෆයිනෑන්ෂියල් කෝස්ට් එක ප්‍රයිස් එක තරමක් අරකට වඩා වැඩි. ඒ වුණාට ඒ ක්ලිනික් එකට වඩා අඩු කාලයකින් අපිට ඒකට යන්න පුළුවන්. විනාඩි 15කින් වගේ යන්න පුළුවන්. අපොයින්ට්මන්ට් එක සතියකින් විතර තියෙන්නේ. ඒක Monday to Friday හැබැයි 8 to 10. අපි අරකේ ගත්තේ 9 to 5. ක්ලිනික් එකේ සාමාන්‍යයෙන් අපේ වේටින් ඉන්න වෙන්නේ 30 to 45 minutes. එතකොට තේරෙනවනේ කොහොමද ඒගොල්ලෝ ඒක ප්‍රයිසින් එක සෙට් කරලා තියෙන්නේ කියලා. එහෙම තමයි හර විදියට බලන්න ඕනේ. ඊළඟට ක්ලිනික් C එකට ආවට පස්සේ ප්‍රයිස් එක ගොඩක් වැඩි. අර දෙකටම වඩා සැහෙන වැඩි. හැබැයි උන් බලන්න කානේ අනිත් මේ non financial ඒවා ටික තංගාල කියන ලොකේට next to your office. ඔෆිස් එකට එහා පැත්තේම තියෙන්නේ. appointment එක දවසකින් දාගන්න පුළුවන්. next appointment is in one day. ඊළඟට hours පත්තා මේක Monday to Saturday 8 to 10. ඊළඟට estimated waiting එක තියෙන්නේ 15 minutes. තේරුණාද? එතකොට ඕක තමයි ඔය ඔතනින් කියන්නේ අපි ට්‍රේඩ් ඕෆ් එක මේන්ටේන් කරනවා කියලා අනිවාර්යයෙන්ම.
patronize if you need උදාහරණ උඩින් තියෙන එක මම කියවේ assume කරන්න කියන ඔක්කොම එක same quality කම quality එකෙන් තියෙන්නේ වෙනස් වෙලා තියෙන්නේ අතනින් දැක්කනේ දැන් අපිට හිතන්න පුළුවන් දැන් මේකේ හිතන්නකො ප්‍රයිස් එක අනිත් මේ outlays ඔක්කොම සමානව තිබ්බනම් ප්‍රයිස් එක වැඩි නම් ඒක quality එක වැඩි හින්දා හරි non financial outlays ඔක්කොම සමානව තිබ්බනම් ප්‍රයිස් එක වැඩි වෙලා තියෙන්නේ quality එක වැඩි හින්දා නමුත් මේක එහෙම නෙමෙයි තුනේම quality සමානයි නමුත් ඒක වෙනස් කරලා තියෙන්නේ අර අනිත් දේවල් වලින් අනිත් සාධක වලින් හරි මොකද කස්ටමර්ස්ලා දැන් කාලේ කස්ටමර්ස්ලා ගොඩක් වෙලාවට නිකන් එයාලගේ financial cost එක විතරක්ම නෙමෙයි අනිත් දේවල් ගැන සැලකිලිමත් වෙනවා හරි අපි ඊළඟට යමු ඊළඟට කතා කරන්නේ pricing policies නේ හරි අපි කලිනුත් ඉගෙනගෙන තියෙනවා pricing policies අපි මේක කතා කරනවා satisfaction based pricing satisfaction based pricing කියලා charging according to the quality of service හරි quality of service level of supplementary services දැන් ඔයාලා හොඳට මතක ඇති අපි ගිය සතියේ අන්තිම කරපු දවසේ supplementary services කියන්නේ මොනවද කියලා කතා කරා. එතකොට අපි දෙන සර්විස් එකේ quality එක සහ දෙන supplementary service ප්‍රමාණය අනුව අපිට පුළුවන් price එක determine කරන්න. ඇත්තටම අපි හොඳ quality එකකින් දෙනවා නම් අපි supplementary services ගොඩක් දෙනවා නම් ඒක හේතු වෙනවා customer satisfaction එකට. එතකොට ඒකයි අපි උකට satisfaction based pricing කියලා කියන්නේ. एक एक ඊළඟට relationship pricing බලන්න මේක කියනවා using the price in the form of long term contracts to encourage customers to form a long term relationship to form a long term relationship with the service provider ඒ කියන්නේ අපි නිකම් customers ගේ loyalty එකට उदाहरण එකම සර්විස් එක කියන්නේ එකම ප්‍රයිස් එකට කියන්නේ අපි සාමාන්‍ය අනිත් කස්ටමර්ස්ලාට අය කරන ප්‍රයිස් එකටම බෙනිෆිට්ස් ටිකක් වැඩි කරලා දෙන්න පුළුවන්. ඒකෙනුත් ඒගොල්ලෝ එන්කරේජ් කරනවා ශා මෙතන හොඳ ක්වොලිටි එකේ සර්විස් එකක් මේ වගේ ප්‍රයිස් එකකට දුන්නනේ මට. සහ මම මේ වෙනදා ගන්න සර්විස් එකටම ගැනදා ගන්න ප්‍රයිස් එකට මට ආද වැඩිපුර එලිමන්ට්ස් එකක් මේගොල්ලෝ ඇඩ් කරලා තිබ්බනේ සර්විස් එකට කියලා ඒගොල්ලෝ සැටිස්ෆයි කියන්නේ ඒගොල්ලන්ට හිතෙනවා මේක නම් කියන්නේ මේක හරිම හොඳයි මෙතන මම ඉන්න ඕනයි කියලා. එය රිලේෂන්ෂිප් එක මේන් ඒගෙන් පවත්වාගෙන යන ලොง ටර්ම් රිලේෂන්ෂිප් එක බලාපොරොත්තු වෙන්න තමයි සර්විස් ප්‍රොවයිඩර් ඒ වගේ දේවල් කරන්නේ. එහෙනම් ඒකත් වැදගත්. හැබැයි මතක තියාගන්න ඕන අපි කලින් කතා කරා හැම කස්ටමර් එනේන හැම කස්ටමර්ටම ඕක කරන්නේ නැහැ. අපි බලලා තමයි ඕක කරන්නේ සිලෙක්ටිව් කස්ටමර්ස් ලැඩර්. ඊළඟට ඊළඟක efficiency pricing එක efficiency pricing එකේ වෙන්නේ මොකක් හරි simple solution එකක් simple solution එක low price එකට දෙනවා involves streamlining or eliminating activities that don't add enough value for customers සමහර ලාවට මේ service එක තියෙන්න පුළුවන් ඒ service එකේ සමහර elements තියෙනවා ඒවයින් එහෙම ලොකු value එකක් customer ට add වෙන්නේ නැහැ ඒ වගේ වෙලාවට අපිට පුළුවන් ඒ එලිමන්ට්ස් ටික අයින් කරලා දාන්න. මතක ඇති මට හිතෙන විදිහට මේ ඕක අමාශය කරා අර සර්විස් ක්වොලිටි ඇන් ප්‍රොඩක්ටිවිටි එකේ අපි ඕක කරන්නේ කොහොමද මට මතක නැහැ හැටියට මොකක් හරි තිබ්බා. මේක වෙන්නේ නැති. එතකොට ඒ කස්ටමර්ට හැම එකකින්ම මේ වැලියු එකක් එහෙම ඇඩ් වෙන්නේ නැහැ. සමහර ඒවා මේ කියන්නේ හැම තිබ්බට කස්ටමර්ට එහෙම අවශ්‍ය මේව නෙමෙයි. ඒවා අඩු කරලා කියලා ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ එලිමන්ට්ස් දිහා බලලා අපිට පුළුවන් මේ
ඒවටික يعني අනවශ්‍ය වයින් කරලා අවශ්‍ය මේවටික විතරක් තියලා මේක low price එකකට දෙන්න and passing the savings to customers in the form of price reduction. හරි ඒක අනවශ්‍ය බොරු බොරු elements එක customer වැඩෙන්නේ නැත්නම් ඒවටික පුරවන් ඉන්න නැතුව මේ ටික අයින් කරලා මොනවාද low price එකකට දෙන්න පුළුවන්. මොකද අර එයාට elements add කරන්ද යන cost එක අඩු වෙනවා කියන්නේ අපිට පුළුවන් price එක අඩු කරලා ඒ ඉතුරුව customer ට ලබා දෙන්න. ඒකට අපි කියනවා efficiency pricing කියලා. සරලවම simple solution එක reduce price එකකට නැත්නම් low price එකකට දෙනවයි කියන එක. ඊළඟට competitive pricing. Competitive pricing කියලා කියන්නේ setting the price according to what competitors charge. Competitors are charge කරන විදිහට විදිහ බලලා एक बेंचमार्क का करेंगे ना आप लोग पुलवां ये विधि में आने पुलवां आप लोग डाक करा बट अरे ओलिगोपोली मार्केट टेक वागे इन्ना वन आप लोग ऐसे देवना ये विधि में आने मिला देडियावा सहा मुकाद इंटरडिपेंडेंसी का तीन निशा ये हेतु हिंदा ओलिगोपोली सिचुएशन नहीं कर ඊළඟට තව අපිට පුළුවන් මේ කම්පිටිටිව් ප්‍රයිසින් එකේ අඩ දෙක කතා කරන්න ස්මෝල් ෆර්ම්ස් කියන එක කියන්නේ ඕකේ කියන්නේ අපි ලොකු කම්පැනියක් කියලා හිතන ලොකු මාකට් එකේ ඉන්න. එතකොට අපිට පුළුවන් අපේ ප්‍රයිසින් සෙට් කරනකොට අපේ පහළ ඉන්න පොඩි පොඩි ෆර්ම්ස් වලටත් මේ මාකට් එකේ සර්වයිව් වෙන්න පුළුවන් වෙන විදිහට හයි ප්‍රයිස් එකක් දාන්න. හරි එතකොට ඒගොල්ලන්ටත් පුළුවන් දැන් හිතන්නකෝ අපි ප්‍රයිස් එක ගොඩාක් අඩු කරලා ඒ කියන්නේ අපේ කොස්ට් එක ඒ කියන්නේ ගොඩ අපිට තියෙනවා නම් අපිට ඒ කැපැසිටි එක තියෙනවා නම් අපිට පුළුවන් ගොඩාක් අඩු ප්‍රයිස් එකක් දාලා ගෙනියන්න කියලා. දොඩ ඒ වගේ වෙලාවක අපේ ඉන්න පහළ කම්පිට කියන්නේ අලුත් පොඩි පොඩි ෆර්ම්ස් වලට පැප් පවත්වගෙන යන හරි අමාරුයි. ඒ කියන්නේ මොකද කස්ටමර්ස්ලා ගොඩක් අපේ ගල එනවා අරමට යන්නෙම නැති වෙනවා. මොකද ප්‍රයිස් එක වැඩි ඒ සාපේක්ෂව සහ අලුත් කට්ටියට එන්නත් බෑ. අපිට පුළුවන් ඒකේ අනිත් පැත්ත කරන්න. ඒ කියන්නේ යාළුවට සර්වයිව් වෙන්න අපි හොඳ තැනක ඉන්නවා නම් යාළුවට සර්වයිව් වෙන්න පුළුවන් වෙන විදිහට අපිට පුළුවන් හයි ප්‍රයිස් එකක් දාන්න. එතකොට කොහොමත් කස්ටමර්ලට එන්න වෙනවනේ. ඒකවල අරගොල්ලන් පොඩියට පොඩි ෆර්ම්ස් වලට පුළුවන් ඒ ප්‍රයිස් එක මේන්ටේන් කරලා යන්න. එතකොට ඒක තේරුණා කියලා හිතෙනවා. ඉතින් හැමතිස්සෙම අර දෙපැත්තටම කරන්න පුළුවන්. ඔලිගොපොලි සිචුවේෂන් එක නම් ගොඩක් වෙලාට ඒක මේන්ටේන් කරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපිට වැඩි ප්‍රයිස් එකකට යන්න පුළුවන්. මේම නැත්නම් ස්මෝල් ෆර්ම්ස් ගැන හිතලා හයි ප්‍රයිස් එකක් දාන්න පුළුවන්. ඒගොල්ලෝ ගැන හිතනද අඩු ප්‍රයිස් එකක් දාලා කරගෙන යන්නත් පුළුවන්. ඔය ඔනි දිගට යන්න පුළුවන්. එතකොට මේ තව දෙයක් මම කියන්නම් මේකේ එකම කම්පැනි එක අපි හිතමු සර්විස් කම්පැනි එකේ නම ඒ මාහරි එක ඒ කියන සර්විස් ෆර්ම් එක. එයාට පුළුවන් يعني කෙනෙක්ට දෙන්න පුළුවන් මම මට පුළුවන් සැටිස්ෆැක්ෂන් බේස් ප්‍රයිස් ඉන්න මම හැමදාම සැටිස්ෆැක්ෂන් බේස් යන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. එයාට පුළුවන් ඔය කියන ප්‍රයිසස් ප්‍රයිසින් පොලිසීස් අපි හතරක් කතා කරා. එයාට පුළුවන් එක්කෝ තුනක් විතර උනක් පාවිච්චි කරන්න. තුනක් හරි දෙකක් හරි එයාට පුළුවන් එහෙම පාවිච්චි කරන්න. දැන් උදාහරණයක් විදිහට ඉතින් මෙහෙම මම යන්නේ කම්පිටිටිව් බේස් ප්‍රයිසින්. මම يعني කම්පිටිටි يعني පොඩි ෆර්ම් ගැන හිතලා මේ හයි ප්‍රයිස් එකක් තමයි මේන්ටේන් කරා යන්න කියලා හිතන මම කම්පිටිටිව් බේස් ප්‍රයිසින් කම්පිටිටිව් ප්‍රයිසින් තමයි යන්නේ. ඒ වුණාට මට පුළුවන් නේද රිලේෂන්ෂිප් ප්‍රයිසින් එකක් පාවිච්චි කරන්න මගේ ලෝයල් කස්ටමර්ස්ලා සහයි يعني මගේ ලොง ටර්ම් රිලේෂන්ෂිප් එකේ එන්කරේජ් කරන්න මට පුළුවන් මේ ප්‍රයිස් රිඩක්ෂන්ස් දෙන්න ඩිස්කවුන්ට්ස් දෙන්න ලෝ ප්‍රයිසස් ගන්න ඒක සිලෙක්ටිව් කස්ටමර්ස්ලා සෙට් කරගන්න. ඒකට මම කම්පිටිටිව් ප්‍රයිසින් වගේම රිලේෂන්ෂිප් ප්‍රයිසින් කියන පොලිසි එක මේන්ටේන් කරන් ගිහින් තියෙනවා. හරි ඒ කියන්නේ එක මෙහෙකට ඉන්න ඕන කියලා එකක් නැහ අපිට පුළුවන් දෙක තුනක් මේන්ටේන් කරන්න. හරි නේ ඒක තේරෙනවා නේ. එතකොට for different target markets you can adopt different pricing policies. ඒක තේරුණා කියලා මම හිතනවා. අපි ළඟට යමු. දැන් මේ කියන pricing අපි කොහොමද practice එකට දාන්නේ කියලා බලමු. මේකෙදි
අපි බලන්න ඕන මේ ওই තියෙන ඩිසිෂන්ස් ටික අපි අනිවාර්යයෙන්ම ගන්න ඕන අපි මේ කියන්නේ ප්‍රයිසිං එක ප්‍රැක්ටිස් එකට දානකොට ওই කියන ඩිසිෂන්ස් හත ගැන හිතන්න ඕන මේ හැම එකක්ම ඉන්ටර් රිලේටඩ් ඩිසිෂන්ස් ඔය හතම මේකට එකක් සම්බන්ධ වෙන ඩිසිෂන්ස් ටික අපි නිකන් බලමු ඔය ටික ගැන කින්ක කතා වෙනවා මම නිකන් කියයි යන්න how much to charge අපි කොච්චර charge කරනවද What basis for pricing? අපි මේ pricing වලට base වෙන්නේ මොකක්ද? ඊළඟට who should collect payment? කවුද මේ collect මේ payment එක collect කරගන්නේ? Customers දෙන ගෙවන ගාන. ඊළඟට where should payment be made? Payment එක කොහෙදද කරන්නේ? කොයි වෙලා කවද්ද කරන්නේ? When should payment be made? එවලෙමද පස්සේද කලින් charge කරනවද? ඊළඟට how should payment be made? කොහොමද කරන්නේ? හරි පේමන්ට් එක කොහොමද කරන්නේ බලන්නකෝ බලන්න කොච්චරක් ගෙවනවද ඒ ප්‍රයිසිං වලට දාලා තියෙන බේස් එක මොකක්ද කවුද කලෙක් පේමන්ට් එක කලෙක් කරගන්නේ කොහෙදද කවද්ද කොහොමද හරි ඊළඟට මේ ප්‍රයිසිං එක කොහොමද කස්ටමර්ස්ලාට කමියුනිකේට් කරන්න කියන ඔය හත ගැනම හිතන්න ඕන WH questions ටිකක්නේ තියෙන්නේ ටිකක් ඒක සරලයි අපි කතා කරමු කියන එක පළවෙනි එක තමයි how much to charge පළවෙනි එක how much to charge ඒකේ pricing tripod provides a useful starting point අපි කොච්චරක් charge කරන එක ගැනද කියලා එක තීරණය කරගන්න අපිට pricing tripod එක use කරන්න පුළුවන් අර අපි තෝ කෝස්ට් එක මත පදනම් වෙනවාද ඊළඟට කෝස්ට් එක ගැන හිතලා ගන්නවාද කම්පිටර්ස්ලා ඊළඟට තව මොකද්ද අපි කියුවේ කම්පිටර් එක සහ මේ කස්ටමර්ට තියෙන වැලියු එක ගැන හිතලා ඊළඟට ප්‍රයිස් සීලින් ෆ්ලෝ ඒ හැම එකක්ම ගැන බලලා කියන්නේ ට්‍රයිපෝඩ් එකකින් අපිට උදව් ගන්න පුළුවන් ඔකට ස්පෙસિෆික් ෆිගර් මස් බී සෙට් ෆෝ ද ප්‍රයිස් මොකයි ස්පෙસિෆික් ෆිගර් එකක් අපිට මෙච්චර ගානක් ගන්නවයි කියලා මේ සර්විස් එකට need to consider the pros and cons and ethical issues අපි මේ අපි තීරණය කරන්නේ අපි අර ට්‍රයිපෝඩ් එක ගැන හිතලා එතනින් ඒ විදිහට යනවා කියලා යම් කිසි අගයක් අපි හිතමු අපි 5000ක් මේ සර්විස් එකට ගන්නවා කියලා ඊපස්සේ අපි ඒ අපි සෙට් කරපු ඒ ෆිගර් එකේ ප්‍රයිස් එකේ මොනවාද තියෙන pros and cons අපි පොසිෂන් වල තියෙන විදිහට මේ ප්‍රයිස් එක ගැලපෙනවද කස්ටමර්ස්ලා ओपीन मार्ग स्ट्रक्चर्स प्रोस एंड एथिकल इश्यूस अब प्राइस एथिकल कथा एथिकल इश्यूस बल इला वाट बेसिस අපි මේකට බලන්න ඕන task එක complete කරන්න task එක complete කරාට පස්සේද ඒ කියන්නේ හිතන්නකෝ අපි shadowing එකක් කියලා එතකොට ඒක කරාට පස්සේනේ ඒක මතනේ අපි ගෙවන්නේ හරි ඊළඟට admission to a service performance ඒකෙදි වෙන්නේ මොකද්ද අපි හොස්පිටල් එකට ඇඩ්මිට් වෙනකොට වෙන්න යනකොට අපි ගෙවන්න ඕන හරි එතකොට ඒක ඇඩ්මිෂන් ටු සර්විස් අපි ඇඩ්මිෂන් එකක් පේ කරන්න එපේ ඒක ටයිම් එක අනුව අපි අපි හිතමු අපි ඉන්ටර්නෙට් යූස් කරන්න අපි දැන් data packages දාගන්න අපි monthly ඊළඟට අපිට සතියකට දාගන්න පුළුවන් හරි සති 3කට ඒ වගේ දාගන්න පද ටයිම් එක අනුව දැන් දවසකට තියෙනවා ටයිම් බේස්ඩ් ඒවා internet එක වගේ ඒවා ඊළඟට monetary and value of service delivered commissions දෙනවා වගේ කියන්නේ අපි service එක deliver කරන්න ගියපු value එක කියන්නේ monetary value එකට value එකක් දීලා ගන්නවද ඊළඟට consumption of physical resources ඔය සමහර දැන් අපි hotels දැන් අපි හිතමු අපි මට මතක් වෙන්නේ නිකන් අර අපි හෝටල් එකකට ගිහම අපි ගන්න කියන්නේ කන කෑම අනුව අපි ගෙවන කියන්නේ අපි කන්සම්ප්ෂන් කරන ෆිසිකල් රිසෝර්සස් අනුව අපි
කියපු අපි පාවිච්චි කරපු ඉඩ ප්‍රමාණය කියන අපි රූම් එක ගත්ත නම් ඒක අපි පාවිච්චි කරපු ෆුඩ් ඇන් බෙවරේජස් ඒ ටික ගැන බලනවා නේ ගොල්ලෝ. එතකොට ඒ ඒ බේස් එකින්ද අපි ප්‍රයිස් කරන්නේ. ඔය ඒ බේසස් ටිකක් තමයි කියන්නේ බේසිස් ටික. ඒක අමාරු නෑ. ඊළඟට බලන්න who should collect payment. මේකල ඒසි නිකන් බලන් බලන් යන්. පේමන්ට් එක කලෙක්ට් කරන්නේ කොහොමද? අපි ඩිරෙක්ට්ලි ඕන් නොන් ඩිරෙක්ට්ලි පේමන්ට් එක කලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සර්විස් ප්‍රොවයිඩර් කෙලින්ම එහෙම නැත්නම් කවුරු හරි ඉන්ටර්මීඩියටි කෙනෙක් දාලා ඒ පේමන්ට් එක කස්ටමර් ගෙන් එකතු කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක හරීම වැදගත් වෙනවා. මොකද කස්ටමර් ගේ තියෙන කෝස්ට් එක කියන්නේ වැඩි කර වැඩි වෙන එක අඩු වෙන එක තීරණය කරන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්නකෝ අපි ඉන්ටර්මීඩියටි කෙනෙක්ව දාමලා අපි අපේ සර්විස් එකේ ඒ මේ පේමන්ට් එකක කස්ටමර්ස් ලගින් කලෙක්ට් කරගන්නවා කියලා. එතකොට ඉන්ටර්මීඩියටිට අපිට ගාණක් එතනට ඇඩ් කරන්න වෙනවා. හරි. එතකොට ඒක අන්තිමටම කස්ටමර්ගේ කෝස්ට් එක වැඩි වෙන එක. නිහින්දා ඒ අපි පේමන්ට් කලෙක්ට් කරන විදිහ ඊළඟට ඩිරෙක්ට්ලි ඔය මොකක් හරි අපි වෙබ්සයිට් එක ත්‍රූ පේමන්ට් එක කරනවා නම් කෙලින්ම ඔන්ලයින් විදිහට එතකොට කෝස්ට් එක අඩුයි. ෆාස්ට් වෙන්න පුළුවන් ඒක කස්ටමර්ට. කස්ටමර්ස් ඔය මේ මේ ෆාස්ට් පේමන්ට් මෙතඩ්ස් වලට කැමතිනේ. ඒක ටයිම් කෝස්ට් එක යාළගේ එනර්ජි කෝස්ට් එක පහසුවෙන්ම ගෙවීම් කරන්න පුළුවන්. ඒක කවදී ඊළඟ සයිඩ් එකේ ඉන්නේ. ඊළඟට where should payment be made? අපි කොහෙදද මේ payment එක කරන්නේ? හරි intermediaries locate වෙලා තියෙනවා. එතනට intermediary කෙනෙක් ඊළඟට අපිට bank එකේ fund transfer එකක් විදියට කරන්න පුළුවන්. ඒ එක එක විදියට කොහෙද කොහෙන්ද කරන්නේ? bank එකට ගිහිල්ලා කරන්න පුළුවන්. ඒ මොන විදියට? ඊළඟට when should payment be made? අපිට පුළුවන් අපිට ඇඩ්වාන්ස් එක ඇඩ්වාන්ස් පේමන්ට් එකක් විදියට දෙන්න පුළුවන්. හොඳම උදාහරණය දැන් ඔය බ්‍රයිඩල් ඩ්‍රෙසින් වල එහෙම ඇඩ්වාන්ස් පේමන්ට් ගන්නවා ඒගොල්ලෝ. එතකොට ඒක ඊළඟට හෝටෙල්ස් වල ඔය හෝටෙල් ෆන්ක්ෂන්ස් වලට බුක් කරනකොට ඇඩ්වාන්ස් පේමන්ට් ගන්නවා. ඊළඟට අපිට පුළුවන් වන් සර්විස් ඩෙලිවරි හැස් බින් කම්ප්ලීට් සර්විස් එක සම්පූර්ණයෙන්ම කරලි ඉවරනාට පස්සේ ගෙවන්න පුළුවන්. අපි මොකක් හරි අපි නිකන් normally hair cut එකක් අපි salon එකට යනවා කියලා හිතන කොණ්ඩේ කපගෙන එතකොට කොණ්ඩේ කපලි ඉවරනාට පස්සේ අපි ගාන ගෙවන්නේ. එහෙම සමහර ඒවා අපිට ගොඩක් වෙලාවට අර අපි ෆෝන් එකට කාඩ් දාගන්නේ. එතකොට අපි පාවිච්චි කරන්න කලින් ප්‍රී පේඩ් නේ දාගන්නේ. එතකොට කලින් දාගන්නේ. ඒක උදාහරණයක්. සමහර වෙලාවට පෝස්ට් පේඩ් තියෙන අපි ওই Wi-Fi packages එහෙම දාගන්න ඒවා. ඊළඟට how should payment be made? කොහොමද? කෑෂ් වලින් දෙනවද කෙලින්ම? එහෙම නැත්නම් අපේ ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? එහෙම නැත්නම් ෆන්ඩ් ට්‍රාන්ස් එකක් කරනවද? වවුචර්ස් ද? ඒවත් සරලයින් තේරෙන්න අපි කොහොමද පේමන්ට් එක කරන්නේ කියන එක. ඊළඟට මේ ප්‍රයිස් එක කොහොමද කමියුනිකේට් කරන්නේ? relate the price to that of competing products. Ensure price is accurate and intelligible. price එක communicate කරන විදිහ. ඔක පොඩ්ඩක් තියන්න ඔක මට පොඩ්ඩක් පැහැදිලි වුණේ නැහැ. ඒක මම පොඩ්ඩක් අහන්නම් මේ මට ඒ පාට එක සුට්ටක් පැහැද මම කියන්නේ ඔක නියර communicate කරනවා කියලා කියපහම නිකන් අපි සෙට් කරපු price එක communicate කරන එක සංවේදනය කරන විදිහනේ මේක කියලා තියන්නේ. Relate the price to that of competing product. Ensure price is accurate and intelligible. Kiala. Ito shoota tiya mapi. Upo ilang ikari yamo. Make it shoota kina. හරි දැන් ඔන්න අපි ලැබිලා තියෙනවා ප්‍රධාන පාට් එකක්. මේකේ විශේෂයෙන්ම කතා කරන්නේ තමයි revenue management. What is revenue management සහ how it works කියන එක. මේ revenue management එකටම තමයි අපි yield management කියලා කියන්නේ. එතකොට revenue management
what is what it is and how it works. A sophisticated approach to managing supply and demand under varying degrees of constraint. Make up පාවිච්චි කරන්නේ demand එක supply එක manage කරගන්න. මේක approach එකක් අපි පාවිච්චි කරන්නේ ඒකට තමයි. එක එක තියෙන constraints යටතේ. මිකන් සමහර වෙලාවට අපේ 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 සර්විස් එක name එකෙන්ම ඒකට තියෙන demand එක seasonal වෙන්න පුළුවන්. එතකොට සමහර අවුරුදු එක කාලයක අපිට ලොකු වාසි ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි revenue management හරියට දන්නවා නම් අපිට අවුරුදු පුරාවටම අපේ කියන්නේ ගන්නට අපිට profit වැඩි වෙන විදිහට අපිට වාසි වෙන විදිහට ඒ තියෙන අපි හම් වෙන demand එක හරිය අපිට manage කරගන්න පුළුවන් අපි මේක දන්නවා නම් සරලවම කිව්වොත් revenue management වලදී එතකොට කරන්නේ to get the maximum revenue from given capacity or constraints අපිට තියෙන capacity එකෙන් අපිට තියෙන බාධා හැම එකකම හමුවේ ඒවා සාර්ථකව මැනේජ් කරගෙන උපරිම revenue එකක් maximum revenue එකක් ගන්න කොහොමද කියන එක තමයි revenue management එකේදී කතා කරන්නේ ඊළඟට it ensures better capacity utilization and reserves capacity for higher paying segments මේකෙදි ගොඩක් වෙලාවට අපි higher paying segments එකට දැන් අපිට ගොඩ අපේ ඉන්න custom base එකේ higher paying segment එකක් තියෙනවා නම් ඒකෙන් අපිට පුළුවන් අපේ තියෙන capacity එකකින් එක part එකක් එයාලට වෙන් කරන්න හරි එතකොට ඒකට වැඩි මිලක් දාලා ඒ customers ලට ඇවිල්ලා ඒක ගන්න ඒක අපි දන්නවා අපිට නියම් අපිට අපිට data analyze කරලා බලනකොට තේරෙනවා අනිවාර්යෙන් අවුරුද්දේ rooms මෙච්චර rooms 20ක් විතර අනිවාර්යෙන්ම මේ ප්‍රයිස් එකට යනවා එහෙනම් අපි ඒක දෙන්න නැතුව තියාගෙන හෝල් කරලා තියන් ඉන්නවා කස්ටමර්ස් අවුරුදු එන අපි දන්නවා අවුරුද්ද මේ මාසේ තමයි ටිකක් වැඩි වෙන්නේ ඒක අනිවාර්යෙන් අපි rooms 20ක් ඒකට වෙන් කරලා තියනවා හරි එතකොට මේ ඒක අපි කරොතින් අපිට හොඳට අපේ revenue maximize කරගන්න පුළුවන් revenue management is price customization. ඇත්තටම ඒක නේද අපි කරන්නේ price එක customize කරනවා. customize කරනවා. එක කට්ටියක එක price එකක් දෙනවා අනිත් කට්ටියට තව price එකක් දෙනවා. යාලෙන වෙලාවල් ඒ time එහෙම දෙයක් සලකලා බලලා. charge different value segments different prices for same product based on price sensitivity. ඇයි based on price sensitivity කියන්නේ? දැන් අපි දන්නවා customers ලා මේ 20ක් විතර අනිවාර්යෙන්ම ගන්න කියන්නේ high end කට්ටිය. ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉන්නවා. සමහර අපි දන්නවා ඉතුරු බහුතරය price sensitive. ඒගොල්ලෝ ගොඩක් low price යන. එහෙනම් අපි යාළට හරියන විදිහට හදනවා. අපේ තියෙන capacity එක and allocate capacity for each segment. මං කියවේ අපේ තියෙන capacity ඒක අනිවාර්යෙන් අපි වෙන් කරගන්න. ඒතර ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තව දෙයක් තියෙනවා කියකට dynamic pricing කියලා. dynamic pricing කියේ වෙන්නේ change different prices based on nature of demand and experience සහ situation ඒ හැම දෙයක් ගැනම බලලා අපි price එක change කරන එක තමයි අපි dynamic pricing කියලා කියන්නේ ඒකෙදී අපි competitors ලගේ විදිහ pricing set කරන්න කියන දිහා monitor කරලා අපිට පුළුවන් දැන් ওই hotels මේ අපි හිතමු මෙහෙම අපි බලනවා අපි හෝටල් එකක් උදාහරණයකට ගමු හෝටල් එකේ ඩිමාන්ඩ් එක කොහොමද වෙනස් වෙන්නේ කියන එක අපි හැමදෙස්සෙම ලාටිකේ ඉන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් ඉදිරියේ හිතමු අපි අපේ අපේ සර්විස් ෆර්ම් එකේ අපි එක කට්ටියක් ඇලෝකේට් කරලා දිනවා ඒ වගේ පොඩ්ඩක් අර රිසර්ච් ටයිප් දේවල් කරන්න. ඒගොල්ලෝ හැමදෙස්සෙම බලාගෙන ඉන්නේ ඒ වගේ වෙනස්කම් මේ තියෙන ඉන්ඩස්ට්‍රි එකේ මාකට් එකේ. අපි දැන් මේ අපි කියන හැමතිස්සෙම දැන් කාලේ ইনফরমේෂන් ගන්න එක ඒ හැටි අපහසු දෙයක් නෙමෙයිනේ. එතකොට යාළුවට පුළුවන් බලන්න අපි හෝටල් එකක් නම් අපේ ඉන තව කම්පිටිටර්ස් අනිත් හෝටල්ස් වල කොහොමද බුකින්ග්ස් වෙන්නේ? රූම්ස් කොහොමද යන්නේ? කොයි ප්‍රයිස් එකද? කස්ටමර්ස් කොච්චරක් ආවද? කී හෝටල්ස් රූම් කීයක් මේ බුක් වෙලාද දැන්ටමත් කියලා අපි ඒක ගැන අවධානයෙන් ඉන්නවා. හරි ඊට අමතරව සාමාන්‍යයෙන් අපි දෙයක් කරන්න කලින් අපි පාස් ඩේටා ඇනලයිස් කරලා බලනවානේ අවුරුද්දේ ගිය අවුරුද්දේ අප්‍රියල් මාසේ හරි අවුරුද්දේ මුල් මාස තුනේ
මෙන්න මෙච්චර රූම්ස් ගන්න බුක් කරා අපි හිතමු අප්‍රේ මාර්තු වෙනකොට රූම්ස් 50ක් බුක් වෙලා ඉවරයි හරි මාර්තු මාසේ මුල වෙනකොට හරි අපි හිතමු එහෙම ඔක නිකන් සරල විතරනේ මේ වැදගත්ම ඒ කියන්නේ ගණන් අපි හරියට දන්නේ නැහැ අපි නිකන් හිනු රූම් 50ක් අනිවාර්යෙන්ම බුක් වෙනමයි කියලා නේ එතකොට ඒ වුණාට අපි දැන් දැනට අපි high price මේ කට්ටියට කියන්නේ high end customers ලට කියලා අපි room 50ක් දැනට වෙන් කරන් තියන් ඉන්නවා අපි දන්නවා මොකද මාර්තු මුල වෙනකොට ওই 50 fill වෙනවයි කියලා ඒ වුණාට අපි competitors ලගේ booking දිහා බලන් ඉන්නකොට අපිට තේරෙනවා මේ අවුරුද්දේ නම් දැන් කියන්නේ පෙබ්‍රවාරි අග වෙද්දී room 50ක් book වෙලා ඉවර වේගෙන යන තත්ත්වයක් තියෙන කියලා අනිත් 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 firms වල අනිත් hotels වල පෙබ්‍රවාරි අන්තිම වෙද්දී room සෑහෙන ගොඩක් book වෙලා තියෙන කියලා අපිට තේරෙනවා. ඒ කියන්නේ අපිට බලපුවහම පේනවා දැන් යාළගේ ඒක book වේගෙන යන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ සැරේ අපි 50 කට allocate කරලා තිබ්බ එක පොඩ්ඩක් වැඩි කරන්න 60කට වගේ. 60කට 70කට වගේ වැඩි කරන්න පුළුවන්. මොකද අපි දන්නවා මින්සරි කස්ටමර්ස් ගොඩක් මේ බුක් කරනවා අපි අපිටත් මොකද අරගොල්ලන්ගේ දැන් සෑහෙන ෆීල් වේගෙන එන හින්දා අනිවාර්යෙන් අපිට කස්ටමර්ස් ලැයින්ද අපිට පුළුවන් පොඩ්ඩක් වැඩි කරන්න ඒකයි කියන්නේ ওই ප්‍රයිස් එක ඩයිනමික් අපිට පුළුවන් කම්පිටිටර්ස් ටකේ ඒගොල්ලන්ගේ ඒ වෙන විදිහ දිහා බලාගෙන ඉඳලා සහ අපේ පාස් ඩේටා දිහා බලන් ඉඳලා අපේ ප්‍රයිස් එක වේරියේෂන් එකකට කියන්නේ වේරියේට් කරගන්න අපි කලින් අඩු ප්‍රයිස් එකකට දෙන්න හිටපු හොටෙල්ස් උත් අපිට පුළුවන් high price එකක් දෙන තත්ත්වයට convert කරගන්න. අපි කලින් 50යි allocate කරලා තිබ්බේ අපිට පුළුවන් දැන් 60ක් විතර ඒ price එකට දෙන්න හදාගන්න. demand එක evolve වෙන විදිහ බලලා ඒක monitor කරලා අපි price එක change කරනවා. demand එක අනුව. ඊළඟට also known as yield management. මේකට yield management කියලා කියනවා. එතකොට අපි මේකෙදි කරන්නේ මොකද්ද කියලා මම කලින් කිව්වා මැක්සිමයිස් කරන එක තමයි රෙවෙනියු එක අපේ දිහා තියෙන කැපැසිටි එක සහ කන්ස්ට්‍රේන්ට් අනුව ඊට අමතරව most effective in following conditions මෙන්න මේ රෙවෙනියු මැනේජ්මන්ට් කියන එක හරිම ඉෆෙක්ටිව්ලි මෙන්න මේ දැන් මේ කියන කන්ඩිෂන්ස් වල පළවෙනි එක high fixed cost structure fixed cost එක ගොඩාක් වැඩි නම් අපිට මේක හරිම පළදායි අපේ තියෙන කැපැසිටි එක මෙන්න මේ ප්‍රමාණය. අපි ඒකට සෑහෙන ලොකු ෆික්ස් කෝස්ට් එකක් වැය කරලා තියෙනවා. ඒකෝර ඒ වගේ වෙලාවක ඒ තියෙන කැපැසිටි එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි දැනගන්න ඕන. ඒකන හොඳට රෙවෙනියු මැනේජ්මන්ට් කරන්න ඕන. ඒකෝර එහෙම කරේ නැත්නම් හරි පාඩුවේ. ඒ හින්දා මේක හොඳට වැඩ ගන්න මේ වගේ high fixed cost structure එකක් තියෙනවා නම්. මොකද demand එක change වෙන එකත් එක්ක අපිට ඒක change කරන්න බැහැනේ. change with demand changes. එහෙනම් අපි ඒ තියෙන එකෙන් උඩින් ප්‍රයෝජන ගන්න ඕන. relatively fixed capacity. ඒකත් එහෙම තමයි. capacity එක fix තියෙන්නේ inventory එක ඉක්මනට perishable වෙනවා. perishable inventory එකක් තියෙන්නේ. ඔය මේ අපි හිතමු අපි film එකක් බලන්න යනවා කියලා cinema theater එකට. එතකොට ඒකේ තියෙන seats ගන්න වෙනස් වෙන්නේ නැහැනේ. ඒක එහෙමමයි. perishable ඒ වෙලාවේ ඒ time එකේ film එක බලන්න ආව නැත්නම් ඒක store කරලා වෙන ලාග පෙන්වන්න බෑනේ. ඒ හින්දා තමයි ඒගොල්ලෝ ටයිම් ස්ලොට්ස් හදලා ඒ කියන්නේ අර ඒ ලොකේෂන් ප්‍රයිසින් අපි ප්‍රයිස් ඩිස්ක්‍රිමිනේෂන් වලට කතා කරේ ලොකේෂන් එක අනුව ප්‍රයිස් එක ඩිස්ක්‍රිමිනේට් කරලා බල්කනි එකට එක ගාන හොරිසි තව ගාන ගේ විදිහට ඊළඟට variable and uncertain demand uncertain demand එකක් demand එක variable වෙනවා නම් demand එක fluctuate වෙනවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම උදාහරණය hotels වල සහ මොනවාද tourism industry එකේ ඒගොල්ලෝ pricing කරන විදිහ ඊළඟට aviation එකේ pricing කරන විදිහට ඔය demand එක fluctuate වෙනවා අවුරුද්දේ හැම මාසයකම එකම සමාන විදිහට customers ලා hotels වලට එන්නේ නැහැනේ ඒ නිසා very customer price sensitivity customers ලාගේ price sensitivity එකේ variation එකක් තියෙන service firms වලට මේක කරන්න පුළුවන් එතකොට capacity එක fix කරලා demand එක fluctuate වෙන වෙලාවක පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ තමයි මේ revenue management වල best use එක ගන්න පුළුවන් එක එක conditions. හරි. අපි යමු ඊළඟ එකට. මේකේ
අර ප්‍රස්ථාන වගේ තියෙන කියම මේක මට මේකත් මට තේරෙන්නේ නැති පාට් එකක් ඕකේ පොඩ්ඩක් තියෙනවා කචල් දැන් මම දන්න ටික කියලා දෙන්නම් මොකද අර මේ අපිට තියෙන කාලෙත් එක්ක මේක තව ස්ටඩි කරලා කරන්න හිටියත් කරන්න වෙන්නේ නැහැ මේ කාලෙත් එක්ක තව පාඩම් තියෙනවනේ හතරක් විතර අනිත් කුප්පිත් යනවනේ ඒ හින්දා මේ අපි දන්න දේ ෂෙයා කරගෙන යමු අර සෝරි මේ අර ගොඩක් අර මිස් කර කර යන්න නැහැ හින්දා service per unit price sorry price per unit of service meke ara me ara meke kiyanne quantity of units of demanded meke ara inelastic elastic kathawak kiyanne ekon mata hima lokota idea ekak neha demand is price elastic yani mama mata therisi didi kiyanna price elastic welawata elastic kiyanne nam mene etukota nam me welawaka प्राइस के पोडी चेंजेस निसा सॉरी प्राइस के डिमांड के लोक चेंज प्राइस के पोडी चेंज का स्मॉल चेंजेस इन प्राइस लीड टू बिग चेंजेस इन डिमांड मरी यानी प्राइस के पोडना डिमांड गोडाकना प्राइस के चुटाकना डिमांड गोडाकना पुलवा प्राइस के ටිකක් වැඩි කරයි කියලා 1000 තිබ්බේක අපි පොඩ්ඩක් 1250 කරයි කියලා අපේ සර්විස් එකේ ස්ට්‍රක්චර් එක හැදලා තියෙන්නේ ඉලාස්ටික් නම් ටග් ගාලා අපේ ඩිමාන්ඩ් එක ගොඩක් අඩු වෙන්න පුළුවන් ප්‍රයිස් එකේ පොඩි චේන්ජ් එකක් ප්‍රයිස් එක චුට්ටයි වැඩි වුණේ ඩිමාන්ඩ් එක ගොඩාක් අඩු වුණා අපි හිතමු අපේ ප්‍රයිස් එක අපි චුට්ටක් අඩු කරයි කියලා අපි 1000 තිබ්බේක අපි 800 සෝරි 900 විතර කරනවා අපේ ඩිමාන්ඩ් එක ඔන්න ගොඩක් වැඩි වුණා එහෙම වෙන්න පුළුවන් අපේ සර්විස් එකේ තියන්නේ ඉන් ඉලාස්ටික් නම් නනම් වෙනම් අපි ලොකු චේන්ජ් එකක් කරා කියලා ප්‍රයිස් එකේ ඩිමාන්ඩ් එකට එහෙම ලොකු ඉම්පැක්ට් එකක් වෙන්නේ නැහැ බිග් චේන්ජස් හැව් ලිටල් ඉම්පැක්ට් ඔන් ඩිමාන්ඩ් අපි හිතමු අපේ මට එහෙම මතක් වෙන්නේ නැහැ ගොඩක් අය මොනොපොලි ටයිප් සර්විසස් තියෙනවද උදාහරණයක් අපි නිකන් ගමු අපි ට්‍රේන් එකේ ටිකට් එකේ ගාන වැඩි කරයි කියලා එතකොට මේ එහෙම නෑ يعني අපිට බෑ ඒකත් මේකෙන් කරන්නේ يعني එතකොට එහෙම නිකම් උදාහරණයක් විදිහට ඉන්නු එතකොට ඒ ට්‍රේන් ෆෑ එක වැඩි කරා කියලා එතකොට ඒක ඉලාස්ටික් නේ අනම්යයි නේ මොකද වෙන ඔප්ෂන් එකක් නැහැනේ අපිට ඒකම නේ සිලෙක්ට් කරගන්න වෙන්නේ එතකොට ඒකේ චාර්ජ් එක ටිකක් වැඩි උනායි කියලා يعني අපි හිතමු චාර්ජ් එක දැන් වම එක තියෙන රුපියල් 15ද 15ක් මට මතක නැහැ අයියෝ ඒක මතකද නැහැ කොහොමහරි අපි හිත මේක 30 කරයි කියලා 30 කරාට මේ ඩිමාන්ඩ් එක එහෙම ලොකු ප්‍රමාණයක වෙනස් වෙන එකක් නැහැ මොකද මිනිස්සු ට්‍රේන් එක යන වැඩ දෙන මිනිස්සු අනිවාර්යයෙන් යන්න බෑ ඒ හින්දා ඒ වගේ සර්විසස් වල එතකොට ඒකක් තියෙනවා ප්‍රයිස් ඉලාස්ටිසිටි කියන එක යන විදිහ මට දැන් තේරෙන්නේ ඒ ටික තමයි ඔකේ ඊළඟට අපි ඊළඟ සයිඩ් එකට යමු ඊළඟට කතා කරන්නේ මොකද්ද රෙවනියු මැනේජ් මැක්සිමයිසින් රෙවනියු ෆ්‍රොම් අවේලබල් කැපැසිටි ඇට් ගිවන් ටයිම් අපි ඒකනේ රෙවනියු මැනේජ්මන්ට් වල කරන්නේ මේකෙදි මේකෙදි කියනවා what prices we charge within each price bucket price bucket වල අපි එක එක price bucket එකේ මොන මොන price ද charge කරන්නේ यानी आप प्राइस बकेट चलते बेदला दिन बकेट क्या निगम बकेट टेकर ये मने में दिकाम में आप कैटेगराइज कर लेती है ना सारा लोग प्राइस से क्या ने मैंने में एलिमेंट्स टीका मैंने में टाइम में के ना काटते रे मैंने में क्या पैसे टेक पाविच कराना दे रहा हूँ आप यार लेट हाई प्राइस टीका इलाके टक कालिंग क्या ने इलाके एलिमेंट्स की टक कालू कर ला सहा में कालिम निर्माण से देखो तो ना कालिंग दाम बुक कराना काटते रे මේ ටිකක් අඩු ප්‍රයිස් එකක් කියලා එහෙම උදාහරණයක් විදියට එහෙම අපි ප්‍රයිස් බකට්ස් එක බලන්න ඕන බට් අපි කොයි එක එක කොහොමද අපි කැටගරයිස් කරගන්නේ කියලා how many service we need to allocate to each bucket එතකොට අර කලින් කිව්ව වගේ අපි අපි ඉතින් අපි බකට්ස් තුනක් හදා ගන්නවා කියලා කැටගරි තුනක් උදාහරණේ විදියට අපි ගමු ලක්ෂයයි 1.50යි 2යි ඒ විදියට කැටගරිස් තුනක් බකට්ස් තුනක් මොන ප්‍රයිස් බකට් තුනක් හදාගත්තා එතකොට ලක්ෂ කැටගරි එකට මොනවද දෙන්නේ 1.50ට මොකක්ද දෙන්නේ ලක්ෂ දෙකට මොනවද දෙන්නේ කියලා අපි ඩිටර්මයින් කරනවා නේද රිසර්වින් කැපැසිටි ෆෝ හයි ඊල්ඩ් කස්ටමර්ස්
high-yield customers ලට capacity එකෙන් ලොකු ප්‍රමාණයක් දෙනවා. හරි. Go closer to the time of consumption. ඊළඟට business travelers and leisure travelers. හරි business travelers ලට ටිකක් වැඩි ගාණක් අර ඒ වගේ ඔක දන්නවනේ හැමෝම ඒ කියන්නේ නිකන් economic කට්ටියට අර එහෙම තියෙනවනේ ඔය deviation වල ඒ වගේ අපි capacity එක බලලා ඒ දෙන location එක වෙනස් කරන්න පුළුවන්. विंडो एक उदाहरण कैपैसीटी वेडी करोकेटेडिटी हईयन कार्ड गोडा विधान कार्ड तम इकट्ठे अलोकेट कर आशिया कनपड़ा अपे सर्विस कस्टमर बेस बलला तल में कस्टमर्स तिन्नवा आई क्यू दीला अपे सीट गुक करना सी दिन इकट्ड कैपासीटी बें कर हर में दे पास एनलाइज कर हर में दीदा अनिवार्य इनको එකදම අපේ කැපැසිටි එක ඇලොකේට් කරලා ඉන්නවා. මොකද ඒගොල්ලෝ හරීම අපිට වාසිදායක සිට් එක. ඊට පස්සේ lower price ranges වලට ඉතුරු කට්ටියට ඇලොකේට් කරනවා. Avoid first come first serve basis. මේකදී අපි කවදාවත් එකටම එන එක්කෙනාට එකටම සර්ව් කරනවා කියන concept එකට යන්නේ නැහැ. එතකොට අපි බලන්න ඕන අපි කොයි ප්‍රයිස් එකද කොහොමද අපි ප්‍රයිස් බකට් වලට කඩාගන්නේ සහ එක එක ප්‍රයිස් බකට් එකේට අපි දෙන सर्विस කොහොමද දෙන්නේ කියලා කොහොමද ඇලොකේට් කරන්නේ කියලා ඊට පස්සේ බලනවා රෙවෙනි මැනේජ්මන්ට් යූසස් මැතමැටිකල් මොඩල්ස් මොකද බලන්නේ මැතමැටිකල් මොඩල්ස් මේක මේකෙදි පාවිච්චි කරනවා ටු එක්සැමින් හිස්ටොරිකල් ඩේටා නැතු අපිට මේ හිතුව දැන් අපි හිතනවා දැන් ඔහුගේ කියනවා එකදම මේ හයි ඊල්ඩ් කස්ටමර්ස්ලාට එකදම රිසර්ව් කරන ඕන කියලා කැපැසිටි එක දැන් අපි නිකන් කල්පනා කරලා බලනවා මේ අවුරුද්දේ නම් කස්ටමර්ස්ලා 25ක් විතර මේ ගණී අපේ මේ මේ ප්‍රයිස් එකට ටිකක් හයි ප්‍රයිස් එකකට ඒ වුණාට දැන් අපිට එහෙම හිතලු මේකේ කරන්න බෑ හිතලා කරන්න බෑ එහෙම වුණොත් අපි මේ අපිට ප්‍රොෆිට් ගන්න හම්බෙන එකක් නැහැ අපි ලොස් වෙයි ඒ හින්දා අනිවාර්යෙන්ම මේකට හොඳ ඩේටා ඇනලිටිකල් ටෙක්නික්ස් පාවිච්චි කරන්න ඕන හිස්ටොරිකල් ඩේටා ඊළඟට දැන් තියෙන ඉකොනොමි එක ඊළඟට එන ට්‍රෙන්ඩ්ස් හැම එකක්ම දැන් කම්පිටිටර්ස්ලා කොහොමද යන්නේ හැම එකක්ම ඇනලයිස් කරලා තමයි තීරණය ගන්න ඕන and real time information to determine historical data විතරක් නෙමෙයි අර මං කිව්වා වගේ real time දැන් තියෙන දේවල් ඒවත් බලලා determine කරන්න ඕන මං කලින් කිව්ව උදාහරණේ ඒ හෝටල් එකේ කලින් මේ වෙන් කරලා තිබ්බට මෙච්චර රූම්ස් ගන්න 50ක් වගේ අපි ඇලොකේට් කරනවා කියලා කම්පිටිටර්ස් ලගේ බුකින් දිහා බලනකොට මේ අවුරුද්දේ වුණ පෙබරවාරි අන්තිම වෙද්දීම සෑහෙන ගාන පිරිලා ඉවරයි. එතකොට අපි දන්නවා අපේ එකත් අනිවාර්යෙන් ඉක්මනට පිරෙනවයි කියලා. එතකොට අපේ එක දැනට පිරීගෙන යනවා වෙන්න පුළුවන්. එතකොට ඒ රියල් ටයිම් එක බලන්න අපිට අගල ඇඩ්ජස් කර ගන්නවා. ඒක අපිට පුළුවන් ද නිකන් හිතලා කරන්න නැහැ අපිට ಅದರೆ ಟೂಲ್ಸ್ ಓನ ಮ್ಯಾಥಮೆಟಿಕಲ್ ಮಾಡೆಲ್ಸ್ ಓನ අපිට මේකට පුළුවන් ಸಾಫ್ಟ್ವೇರ್ಸ್ ಯೂಸ್ කරන්න ಅನಿವಾರ್ಯ ಗೊಡಕ್ ಸಾಫ್ಟ್ವೇರ್ಸ್ ಸಿಯನೋ ಅಕ್ಯುರೇಟ್ ಪ್ರೆಡಿಕ್ಟರ್ಸ್ ಆರ್ ವೈಟಲ್ ಫಾರ್ ಈಚ್ ಪ್ರೈಸ್ ಬಕೆಟ್ ಅನಿವಾರ್ಯ ಪ್ರೆಡಿಕ್ಟರ್ಸ್ ಓನ ಅಪ್ ಟು 1 ಇಯರ್ ಅಂಡ್ ಅಡ್ವಾನ್ಸ್ ಈಚ್ ಡಿಪಾರ್ಚರ್ ಫ್ಲೈಟ್ ಉದಾಹರಣೆ ಇದೆ ತಿನ್ನೆ ಇಲ್ಲಂಗಟ ಅಡ್ಜಸ್ಟ್ ಅಕಾರ್ಡಿಂಗ್ ಟು ಆಕ್ಚುಯಲ್ ಬುಕಿಂಗ್ಸ್ ಅದ ಮಮ ಕೀಪ್ ಉದಾಹರಣೆ ತಮತನ್ ತಿನ್ನೆ අපිට actual bookings අනුව ගන්න පුළුවන් මොකද අපි historical data මත පද නම්බර් අපි මේ සැරේ booking කියන්නේ capacity එක reserve කරලා තිබුණාට actual booking දැන් මේ එන්න වැඩි වේගනේ යනවා කියලා අපිට තේරෙනවා නම් අපිට පුළුවන් අපේ ඒ තියෙන capacity එක වැඩි කරන්න පහුගිය අවුරුද්දේ අපි 200ක් allocate කරා ඒත් මේ අවුරුද්දේ මුල වෙනකොට 185ක්ම පිරීලා ඉවරයි high yield customers ට වෙන් කරපු capacity එකේ rooms ගානේ දොවල අපිට පුළුවන් පොඩ්ඩක් තව වැඩි කරන්න. උදාහරණයක් විදිහට කිව්වේ මොකද දැන් දෙතුන් සැරේම කිව්වා මේ ඉඳව ගන්න පුළුවන්. ඕක තේරුණාද? ඒ පාට් එක තේරුණාද? අපේ ඇදලි තනක් තියෙනවා නම් අහන්න මොකද මේ? නැත්නම් අපරාදෙන්නේ.
උලක් නෑ තේරුණා හරි නේද හරි මම ස්පීඩ් කියන් ගියේ මේ මම හිතනවා තේරුණා ඇති කියලා එහෙනම් thank you අපි ඊළඟට යමු කවඩි හරි designing red pencils පෙන්ස් එකක් කියලා කියන්නේ වැටක් වගේනේ නිකන් එන්නේ මේ වගේ කතාවක් තමයි මෙතන කතා කරන්නේ කියන්නේ barriers to preventing less price sensitive customers coming to low price product හොඳට අහගන්න එක ලියා ගන්න මේකෙන් කරන්නේ මේ ප්‍රයිස් රේට් ෆෙන්ස් එකක් කියලා කියන්නේ designing sorry barriers to preventing less price sensitive customers කවුද මේ less price sensitive customers ලා කියන්නේ ඒගොල්ලන්ට ප්‍රයිස් එක ගැන ඉච්ච හිතන්නේ ඒගොල්ලන්ට high price එකක් දීලා මේ ප්‍රොඩක්ට් ගන්න high yield කට්ටිය මේගොල්ලෝ ඈ less price sensitive customers ලා කියන්නේ customers coming to low price bucket ඒගොල්ලෝ low price bucket එකට එන එක වලක්වන්න බැරි එකක් දාන එකට අපි කියනවා designing rate fences කියලා හරි එතකොට ඒකේ පළවෙනි එක බලමු price discrimination අපිට පුළුවන් price discrimination එකකට යන්න එකම ප්‍රොඩක්ට් එක හැබැයි different prices for different segment එක එක segment වලට එක එක price දාලා හැබැයි එකම ප්‍රොඩක්ට් එක අපි සෙල් කරන එකට අපි කියනවා price discrimination කියලා අපි දන්න එක based on value perception අර අපි දැන් ওই shoe එකට බලන්න යන කට්ටිය එතකොට ඒකේ අපි tourist එක ගාන අර එහෙම දාන්න එහෙම කරන්න පුළුවන් ඊළඟට need to ensure that customers for whom the service offer high value are unable to take advantage of lower price bucket හරි ඒ කියන්නේ customers ට අපි ensure කරන්න ඕන high value එකක් දෙන එක يعني ඒගොල්ලන්ට ඒ low price bucket එකකින් ඒ value එක ගන්න බෑ ඒ advantage එක ගන්න බෑ කියන එක අපි ආරල ensure කරන්න ඕන නැත්නම් බැලු බැලමට මේ දැන් හිතන්නකෝ සර්විස් එක ඩිසයින් කරලා තියෙනවා අපි high price එකක් දානවා නමුත් ඒ price range එකේ high price එක දැම්මට customer බැලු බැලමටම ওই දෙක අතර ලොකු වෙනසක් පේන්නේ නැත්නම් හරි ලොකු වෙනසක් පේන්නේ නැත්තම් වැඩක් නැහනේ ඒ කියන්නේ එයාට හිතනවා මම මොකද මේ price less price sensitive උනා එයාට හිතන්න පුළුවන් මේ එහෙම වාසියක් නැත්නම් ඉතින් වැඩක් නැහනේ කියලා එතකොට ඒ නිසා හැමතිස්සෙම අර හොඳ බෙනිෆිට් එකක් ඇඩ්වාන්ටේජ් එකක් එයාට හම්බෙනවයි කියලා පෙන්වන්න ඕන මේ high price bucket එකෙන්. low price bucket එකට ගියොත් ඒ බෙනිෆිට් එක ගන්න බැරි වෙනවා කියන එක එයාට ඒතු ගන්න ඕන. ඒක එකක්. ඊළඟට කියනවා rate fences deter customers willing to pay more from trading down to lower prices via service characteristics and restrictions. Sorry, manga pa padai kiyanna. Rate fences deter customers willing to pay more from trading down to lower prices by via service characteristics and restrictions. Ehen nikan samahara apita rate fences paachi karanna puluwan kiyanne. කවඩි මාව ඇහෙනවද ඇහෙනවා හරි මේකේ මට තේරෙච්ච විදිහට නම් මේක කියන්නේ අර අපි සර්විස් එකේ characteristics සහ ඒ තියෙන restrictions බලලා මේවා කරන ඕන වගේ කතාවක් एक फिजिकल फिजिकल फेन्सिकल फेन्स
අර අපි කලින් කිව්වා වගේ energy cost එක time cost එක ඊළඟට mental effort එක ඒවා අඩු කරලා ඒ වඩුයි මේකේ price එක වැඩි වුණාට ඒ ඒ විදිහට fans එක හදන්න පුළුවන් ගොඩක් less price sensitive customers ලා ඔය busy කට්ටිය ගොඩක් කැමති ඒ වගේ වට එන්න එතකොට අර වගේ වට යන්න තු ඔය price bucket එකට එනවා move වෙන්නේ නැහැ physical ඒවා කියලා කියන්නේ අපිට දෙන්න පුළුවන් ඒ qualities ඒ physically පේන දේවල් ටික अपने मन हर एलिमेंट्स ऐड करने पुलवां या अलग में एक्सपीरियंस एक दिन पुलवां ये विधि है ता एक करने पुलवां मम मेन का छुट्टा कबड्डी में वीडियो का दान कालिंग यात्री नोट का आपको गेट दागन पुलवां द कबड्डी होगा मिशेल මේ මට අර රේට් රේට් ෆෙන්සස් දෙයට කස්ටමර්ස් විලින් ටු පේ කියන පොයින්ට් එක මට පැහැදිලි නැහැ. හරිද මම මේක චුට්ටක් හොයලා කියන්න මට මේ අමාශයත් උක බලලා තිබුණ නැති නිසා මට ඒක හොයාගන්න බැටන් ගමු. එතකොට මේ සහල අහලා තිබ්බ මේ පාවිච්චි කරන්න පුළුවන් මැතමැටිකල් මොඩියුල්ස් මොනවාද කියලා. මේ මැතමැටිකල් මොඩියුල්ස් අපිට අතින් කැල්කියුලේට් කරලා ගන්න පුළුවන් නිකන් ඔය අපි ඉක්වේෂන් දාලා ගන්නවා වගේ ව නෙමෙයි ගොඩක් වැඩ ඔක සොෆ්ට්වෙයාර්ස් ඒවත් ඉතින් අපි දන්නේ නැහැ. මේ ගොඩක් වැඩ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරලා කරන්නේ මොකක් හරි කැල්කියුලේෂන් යාලගේ ඇතිනේ ඒ ඩේටා එන්ටර් කරපුවාම ඇනලයිස් වෙලා එන. ඒ හින්දා ඒව වෙන වෙනම බලන්න ඕනේ නැහැ. අපි ආ කියන්නේ මතක තියාගමු ඒවා මේ විදිහට මොකක් හරි ටූල් එකක් පාවිච්චි කරලා ඇනලයිස් කරලා ගන්න කියලා. ඊට පස්සේ ස්ලයිඩ් එකට යමු කවදදී. හරි. හරි සහර අපි යමු. මේක කියනවා key categories of rate fences with අපි කතා කරපු fences අපි කිව්වා එක price discrimination යන්න පුළුවන් කියලා හිතම් non fire physical ඊළඟට physical විදිහට යන්න පුළුවන් කිව්වා ඒක එක විදිහට ඒ කතා කරපු ඒවා අපි කොහොමද categorize කරන්නේ කියලා බලමු tangible product differences to the different prices පළවෙනි එක tangible ඒවා මේ කතා කරන්නේ අපේ කලින් කතා කරපු ඒවා අතරින් tangible ඒවා ටික තමයි කතා කරන්නේ අපිට basic product එක පාවිච්චි කරන්න පුළුවන් ඒ fence එකක් විදිහට basic product එක ඒකෙන් අපිට වෙනස් differentiate කරන්න පුළුවන් කොහොමද examples තමයි මේ දා තියෙන class of travel අපේ economy කට්ටිය දින්නේ economy class එකද business class එකද එහෙම class දෙකක් තියෙනවා එතකොට ඒ දෙකට price bucket දෙකක් එතකොට low price sensitive කට්ටිය යන්නේ business class එකේ high price sensitive අය economy class එකේ එහෙමනේ එතකොට ඒ විදිහට ගන්න පුළුවන්. මේ product එකනේ basic product එකනේ මේවා කරලා තියෙන්නේ මේ බෙදලා තියෙන්නේ. ඊළඟට size of and furnishing of hotel room. ඒක furnish කරලා තියෙන ඉතින් දැන් අපි තුමු bed එක double triple එහෙම sizes තියෙනවා නේද? ඒකේ තියෙන facilities එකේ තියෙන සමහරවට වෙනම ටේබල් ඊළඟට හැම එකක්ම හෝටල් රූම් එකක් අතර තියෙන දේ ෆර්නිෂින් ඒ අනුව එතකොට ලෝ ප්‍රයිස් බකට් එකක තියෙන රූම් එක එච්චර ෆැසිලිටීස් නැහැ ඒ විදිහට සීට් ලොකේෂන් ඉන තියෙට එකේ සීට් එක ලොකේට් කරලා තියෙන විදිහ අනුව අපි දන්නවා ප්‍රයිසස් වෙනස් වෙනවා කියලා එතකොට මේ බේසික් ප්‍රොඩක්ට් එකේ එන් තමයි කරලා තියෙන්නේ tangible product differences to different prices tangible product එකේ තියෙන differences අනුව price එක differ කරනවා මේක ඊළඟට amenities free breakfast at a hotel බලන්නක example එක අපි කියනවා මෙහෙම මේ high price bucket එකේ ගන්න කට්ටියට room ගන්න කට්ටියට අපි breakfast එක free දෙනවා amenities කියලා කියන්නේ අර අපි attach කරලා තියෙන එක එක දේවල් හරි උදව් කරගන්න يعني එකට ඇටච් කරලා තියෙන ඒවා බේසික් එක නෙමෙයි නිකන් හරියට සප්ලිමෙන්ටරි වගේ තමයි. හරි සප්ලිමෙන්ටරි වගේ ඒවා තමයි. ඊළඟට තව මොකද තියෙන්නේ ෆ්‍රී ගෝල්ෆ් කාට් එන් ගෝල්ෆ් කෝස් එකක් ඒ වගේ එකක් දෙන්න පුළුවන්. නිකන් හරි ඉන්ටරෙස්ටින් දේවල් නේවා. නිකන් අපිට pool එක ඒ වගේ ඒවා පාවිච්චි කරන්න ඊළඟට parking facilities දෙන්න පුළුවන් ඒ හැම එකක්ම amenities කියලා ඔය pool එක ඔය මොකක් හරි ඔය golf ඒවා
එයාපෝට් පිකප් ගොඩක් ඔය හෝටල් වල දෙනවා ඒවා ටික එයාපෝට් එකට ගෙනියන්න ඊළඟට බ්‍රෙක්ෆාස්ට් දෙන ඒවා ඊළඟට තව ඔය අපි හිතමු ස්පයිකින් ස්පයිකක් එකට යන්න පුළුවන් chance එක දෙනවා අපි ඒ වගේ ඒවා ගන්න පුළුවන් එමනිටී ඉස්සරට ඊළඟට සර්විස් ලෙවල් එක සර්විස් ලෙවල් එකෙන් අපිට ඔය විදිහට මේ කැටගරයිස් කරන්නත් පුළුවන් සර්විස් ලෙවල් එකේ උදාහරණ විදිහට ප්‍රයොරිටි වේට් ලිස්ටින් එක ප්‍රයොරිටි වේට් ලිස්ටින් එක කලින් ආපුවට ඊළඟට ඒ ලිස්ට් එකක් හදලා ඒ විදිහට දෙන්න පුළුවන් ප්‍රයොරිටි කරනවා ඊළඟට ඉන්ක්‍රීසින් බැගේජ් ලවන්සස් ඩෙඩිකේටඩ් සර්විස් හොට්ලයින්ස් ඩෙඩිකේටඩ් අමවුන්ට් මැනේජ්මන්ට් ටීම් ඒ හැම දෙයක්ම සර්විස් එකේ එක එක ලෙවල් එකට ඒ කියන්නේ අපි හයි ලෙවල් එකේ සර්විස් දෙනවා නම් එයාලට එයාලගේ මැනේ දැන් හොටෙල් එකක් හොනේ මේ ඔය මැනේජ්මන්ට් ටීම් නම් මට ඒ උදාහරණ මතක් වෙන්නේ නැහැ ඒම ඩෙඩිකේටඩ් මැනේජ්මන්ට් ටීම් එකක් ඉන්නවා ඔයාට කවුන්ට් මැනේජ්මන්ට් ටීම් එකක් ඊළඟට increase in baggage allowances ඒ කියන්නේ අපි හිතමු අපි ඔයා business class එක යනවා නම් අපි හිතමු flight එකේ යනවා නම් ඔයාට baggage ගෙනියන්න පුළුවන් ප්‍රමාණය මෙන්න මෙච්චරක් ප්‍රමාණයකට වැඩි ඒ දෙන service එකේ level එක up කරලානේ තියෙන්නේ ඒ වගේ උදාහරණ විදිහට ඒව ගන්න පුළුවන් අපි දන්නවනේ යම් කිසි ප්‍රමාණයක් තියෙනවනේ baggages ගෙනියන්න පුළුවන් ඒ ප්‍රමාණය වැඩි කරලා දෙනවා යෝගේ පොඩි පොඩි ඒවා සර්විස් ලෙවල් එක අප් කරලා හැබැයි බේසික් ප්‍රොඩක්ට් එකේ වෙනස නැහැ බේසික් ප්‍රොඩක්ට් එක යාට දෙනවා නම් අර අර කලින් අර මේ බිස්නස් ක්ලාස් එක ඉකොනොමික් ක්ලාස් එක යාකේ දෙන සර්විස් ලෙවල් එක අප් කරනකොට තමයි අර බැගේජ් ලවන්සස් දෙන්නේ ඒ වගේ ඊට පස්සේ එකක් තියෙනවා එකක් චුට්ටක් කචල් බලමුකෝ ඊළඟට යනවා කවඩි මේ ඒක කියන්නේ රිලේෂන් රිලේටින් relating price buckets and fences to demand curve okay di ඔයක දැන් ඔය price bucket එකයි ඔය fences උයි අපි demand curve එකත් එක්ක relate කරලා තියෙන්නේ මේකෙදි කරන්නේ දැන් මේක ඇත්තටම සරලවම කිව්වොත් අපි price discrimination එකක් වගේනේ කරලා තියෙන්නේ එක set එකකට එක ගානක් තව අනිත් price bucket එකේ තව ගානක් ඒ විදිහටනේ එතකොට මේකෙදි සරලවම වෙන්නේ කස්ටමර්ට එන්න පුළුවන් සර්ප්ලස් එක. අපි කස්ටමර් සර්ප්ලස් එක මේ ගැන කතා කරලා තියෙනනේ එලෙලල. එතකොට මේ කස්ටමර් සර්ප්ලස් එක සෙලර්ට ඩිස්ට්‍රිබියුට් කරන එක. සෙලර්ට යවන එක. අපි හිතන්නේ අපි ලක්ෂ සීට් එකක් ෆ්ලයිට් එකේ සීට් එක ලක්ෂයටම රිසර්ව් කරලා තින් ඒක ලක්ෂයටම සෙල් කරොතින් හැමෝටම එකම ගානට අපිට එහෙම ලොකු වාසියක් කෙන එකක් නැහැ. يعني අපේ තියෙන කැපැසිටි එක හැමම. හැබැයි අපි රෙවෙනියු මැනේජ්මන්ට් හරියට කරොතින් අපි ලෝකෙන් එක බලා ගන්න පුළුවන් කොහොමද වෙලා තියෙන්නේ කියලා. හරියට රෙවෙනියු මැනේජ්මන්ට් එක කරොතින් අපිට ඒ කස්ටමර්ට යන සර්ප්ලස් එක කස්ටමර් නිවාසය අර ලක්ෂයට ගන්න පුළුවන් ඕන තැනකින්. ඉස්සරහද පිටිපස්සද කිසි ප්‍රශ්නයක් නැහැ. එකම ගානට ගන්න පුළුවන් ඒ කස්ටමර්ට යන වාසිය අපේ පැත්තට හරව ගන්න පුළුවන් ඒ රීඩිස්ට්‍රිබියුට් කස්ටමර් සර්ප්ලස් ට ද සෙලර් ඕකේ වෙන්නේ ඒකයි අපිට ඒක ඕකේ පෙන්වන්න පුළුවන් කොහොමද ඒක වෙන්නේ කියලා එතකොට අපිට පේනවා මේකේ කස්ටමර්ගේ සර්ප්ලස් එක අඩු වෙලා තියෙනවා ඔය පාට කරලා තියෙන හරිය ඇරෙන්න හරිද ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ ඔය පාට කරලා තියෙන දම් පාටට නම්ද නිල්ද මොකද ඒක තමයි කස්ටමර්ගේ සර්ප්ලස් එක අපි මේ විදිහට ප්‍රයිස් බකට් දාලා ප්‍රයිසිං කරොති. හරි. එහෙම නැතුව අපි එකම ගානට සීට් එක ඔක්කොම අපි හිතමු සීට් 200ක් තියෙනවයි කියලා. සෝරි අපි සීට් 500ක් තියෙනවයි කියලා හිතමු. ඒ සීට් 500ම එකම ගානට සෙල් කරොති ඔය ඔක්කොම සම්පූර්ණයෙන්ම කස්ටමර් තමයි වාසිය යන්නේ. ඒ වුණාට අපි ওই විදිහට ප්‍රයිස් බකට් දාලා මේ ෆෙන්සස් දාලා කරොතින් අපි ෆෙන්ස් එකක් දානවා කියලා කියන්නේ ලෝ ප්‍රයිස් සෙන්සිටිව් කට්ටිය අර ලෝ ප්‍රයිස් බකට් එකකට යන එක වළක්වන එකනේ. හරි එතකොට
ඒක 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 කරලා අපිට පුළුවන් කස්ටමර් ගේ සර්ප්ලස් එක අඩු කරන්න. දැන් ඔය පාට ගලලා තියෙන හරිය විතරයි කස්ටමර්ට යන්නේ. නැත්තම් අර ඔක්කොම යට, ඒ කියන්නේ අර ඩිමාන්ඩ් කර්බ් එකෙන් පහළ ඔක්කොම කස්ටමර්ට යනවා. ඔය විදිහට කරේ නැත්තම්. දැන් බලමු කොහොමද කියලා. දැන් හිතන්න අපි හිතමු අපි උදාහරණයකට අරගෙන තියෙන්නේ උදාහරණයකට අරන් තියෙන වාකරි මේ aviation service එකක්. එතකොට ඒකේ අපි තුමු normal practice එක තමා හැම කියන්නේ normally හැම සීට් එකක්ම ලක්ෂයට දෙන්නේ කියලා. එහෙම වුණත් තමා අර මං කියව වැඩේ වෙන්නේ. මොකද්ද කස්ටමර්ගේ සර්ප්ලස් එක වැඩි වෙන්නේ. එතකොට ඔය පාට කරලා තියෙන ප්‍රමාණය මේ අනේ ඔක්කොම යනවා එහෙමට. ඔක්කොම ප්‍රමාණය දුන්නොත්. දැන් අපි price bucket දාන ඕන. මේකෙදී capacity of aircraft එක කියන්නේ අපි plane එකේ දෙන capacity එක තමයි seat 500යි. seat 500යි තමයි ඒකේ capacity එක. දැන් බලන්න ඕකේ කවඩි ඕකේ මේ අපි cursor එක ගෙනියමු අර price මේකේ තියනවා නේද capacity of first class cabin කියලා. capacity of first class cabin ආදෙමන first class cabin එකේ අන්න එතන. හරි. එතනදී අපි මොකද කරන්නේ price bucket එකක් දානවා. මොකද්ද අපි සීට් 25ක් දෙන්නේ 2,50,000 තමයි අපි සීට් 25ක් ඔන්න ඇලෝකේට් කරලා තියෙනවා. එතකොට ඒ වෙලාවේදී අපි ඒකට නම දානවා first class එක කියලා. නම දාලා සීට් 25ක් එතන quantity එක පැත්තෙන් 25යි උඩ price එක 2,50,000යි. ඒ විදිහට තමයි යන්නේ. එතකොට බලන්න උඩ අපිට සර්ප්ලස් කස්ටමර් සර්ප්ලස් එක හරියම චූටි නේද? සාපේක්ෂව පහළ යන අයට උඩ බලන්න පාට කරලා තියෙන කෑල්ල දිගටම පෙන්නන කවටි උඩට ගිහිල්ලා ඒක කෙලින්ම උඩ අර මේ ඒක සාපේක්ෂව අනිත්‍යයට වැඩිය ගොඩක් අඩුයි. මොකද අපි හයි ප්‍රයිස් බජට් එකක් දාලා ඒක ෆස්ට් ක්ලාස් කියලා දාලා 2,50,000 කියන ප්‍රයිස් එකේ විකුණන්නේ සීට් 25. ඊට පස්සේ අපිට පුළුවන් ඒක අපි ඒ ඒ ප්‍රයිස් බකට් එක ගොඩක් කරාවට අපිට පුළුවන් අර ටිකක් ලඟ වෙලා එන කට්ටිය ඒක අපි ඇලෝකේට් කරලාමයි දෙනවා. අපිට කලින් කතා කරන්නේ අනිවාර්යයෙන්ම ඒ හයි ඊල් කට්ටියට ඇලෝකේට් කරලා තමයි ඊට පස්සේ ලෝ ඒවට යන්නේ කියලා. දැන් මොන අපි එකටම කරන්නේ ඕක. ඊට පස්සේ අපිට පුළුවන් තව සීට් 75ක් විතර ඊළඟ එකේ තව සීට් 75ක් විතර සෙකන්ඩ් ප්‍රයිස් බකට් එකට දාන්න. කවර ඊළඟ පහළට යනකෝ පහළ එකේ පහළට මේ අන්න රයිට් අන්න එතනට එහා පැත්තේ අන්න එතන අපිට පුළුවන් තව ඔතන සීට් 75ක් විතර. දැන් අපි දානමු 2,25,000කට. දැන් අපි කලින් 2,50ටනේ ඒක අපි විකුණනවා 2,25කට. දැන් බලන්නකෝ සාපේක්ෂව ටිකක් වැඩි, කියන්නේ අරකට වඩා චුට්ටක් වැඩි. නමුත් අපිට අපිට ලොකු ආසියක් තියෙනවා කස්ටමර්ගෙන් ඒත් හම්බෙච්ච සර්ප්ලස් එකත් අපිට ඇවිල්ලා තියෙනවා. ඒතර එයාගේ පාට් එක චූටි. ඊට පස්සේ අපිට පුළුවන් තව ප්‍රයිස් බකට් එකක් හදාගන්න. අපි හිතමු සීට්ස් අපි තව සීට්ස් 50ක් හරි අපි තව 100ක් හරි නේසල් කරනවා ඊළඟට 1,00,000කට. ඒ කියන්නේ සතියක් තියලා අපෙන් අපේ සීට් බුක් කරන කට්ටියට, ඒ කියන්නේ ෆස්ට් වීක් ඇඩ්වාන්ස් පර්චේස් කියලා ඊළඟට ඒ කට්ටියට අපිට පුළුවන් මේ 1,02,000කට ප්‍රයිස් එක අඩුයි. හැබැයි හම්බෙන්නේ සර්විස් එක ඊට වඩා ටිකක් අඩුවට. හරි, මේ විදිහට අපිට පුළුවන් ප්‍රයිසස් දාගෙන දැන් හිතන්න මෙහෙම දෙයක් වුණා කියලා. දැන් අපි ඊන මම අයිති ටිකක් කියලා මේ කතාව කියන්නේ. ඊට පස්සේ අර තියෙන එක එක පොයින්ට් වල ඊළඟට ෆස්ට් වීක් ඇඩ්වාන්ස් පර්චේස්, සැටර්ඩේ නයිට් ස්ටේ ඕවර්, වීක් පර්චේස් යංග සැටර්ඩේ නයිට් ස්ටේ ඕවර් 3 week ඊළඟට 3 week advance purchase සත් තුනකට කලින් ගත්ත අයට ඊළඟට මේ තියෙන ඊළඟට අපිට පුළුවන් තව කට්ටියකට මේ specified flight book on internet no charges refunds. ඒ කියන්නේ එහෙම book කරන කට්ටියත් ඉන්නවනේ ඒගොල්ලන්ට refund කරන්න. අනිත් කට්ටිය refund කරන්න පුළුවන් කියන්නේ වලට හදිසිය flight එක cancel කරගන්න ප්‍රමේයකෝ flight එක cancel කරොත් අපි ඒ ගාන අපහු ගෙවන්නේ.
අර ඒ වගේ අර ෆේන්සස් දාලා තියෙන. එතකොට ඒ කට්ටිය අර උඩ කට්ටිය දෙන ෆැසිලිටීස් වල වඩා ගොඩක් අඩුයි පහල නයින්. හැබැයි ප්‍රයිස් එක අඩුයි. අපි සීට්ස් 150ක් විතර වෙන් කරලා තියෙනවා එහෙම කට්ටියට. හැබැයි අපි දෙන මේ ඒගොල්ලන්ට දෙන ගාන අඩුයි. සමහරට 150කට වගේ අපි සීට් එක සෙල් කරන්න. හැබැයි යාළුවන්ට දෙන ෆැසිලිටී එක අඩුයි. ඒ විදිහට තාම දාලා අපි ප්‍රයිස් බකට්ස් ගොඩක් හදා ගන්නවා. ඊළඟට ඔන්න දැන් කැපැසිටි එකම රීච් වෙලා දැන් අපි අන්තිම බකට් එකක් දාලා අපි මේකට මොකක් හරි ෆැසිලිටීස් පොඩක් අඩු කරලා දානවා. දැන් හිතන්න මෙහෙම දෙයක් වුණා කියලා දැන් අපි මුලින්ම හිතනවා අපි මුලින් මොකද කරේ 250,000ට ෆස්ට් ක්ලාස් එකට සීට් 25යි අපි ඇලොකේට් කරේ. නමුත් අපිට පේනවා මේ අවුරුද්දේ දැනටම සීට් 22ක් ෆිල් වෙලා ඉවරයි. තව සීට්ස් 3යි තියෙන්නේ. මොනවද මේ යන විදියට අඩුම තරමේ තව සීට්ස් 10ක්වත් ෆිල් වෙයි. ෆස්ට් ක්ලාස් එකකින් කියලා අපිට හිතේරෙනවා. එහෙම නැත්නම් එන කස්ටමර්ස් අව හරවල යවනවද නැහැ. අපි මොකද කරන්නේ දැන් ඔය අපි කලින් ඔය දැන් අර මේ අර රිෆන් කරන්නේ කියපු ඒ සෙට් එකට අපි එකයි සීට් 150ක් වෙන් කරානේ. ඒ 150න් තව සීට්ස් 10ක් ගෙනල්ලා දානවා ෆස්ට් ක්ලාස් එකට. ඒ කියන්නේ දැන් ඔක්කොම සීට් අපි කලින් ඇලොකේට් කරේ 25යි වෙනාට 35ක් දැන් අපිට තියෙනවා. දැනටම අපිට 22ක් විතර ෆිල් වෙලා ඉවරයි. එතකොට දැන් අර කලින් දාපු يعني ලෝ ලෙවල් එකේ එකට අර රිෆන් කරන්නේ නැහැ කියපු කැටගරි එකට දැන් ඉතුරු වෙලා තියෙන්නේ 140යි. ඒ වගේ අපිට චේන්ජස් කරගන්න පුළුවන්. එතකොට අපි හිස්ටොරිකල් ඩේටා මත පදනම් මේ ෆෙන්සස් දාගෙන ප්‍රයිස් බකට් මේවා කරගෙන එහෙම කරාට මේ මොකද්ද අපිට දැන් තියෙන කරන්ට් data real time data මත ඒක change කරගන්න පුළුවන්. දැන් මේකේ පටල ගන්න එපා. price bucket එකයි fence එකයි price bucket කියලා කියන්නේ අර අපි වෙන් කරන price categories ටික 150,000 250,000 එම. fences කියලා කියන්නේ අර අර barriers. ඒ කියන්නේ අර අඩු ආද අපි සරලවම කිව්වොත් ඉහළ ආදායම් ඉහළ cost එකක් වියදම් කරලා ගන්න පුළුවන් කෙනෙක් අපි සරලවම ඉහළ ආදායම් ලාභී කියලා. එතකොට ඒ එක්කෙනෙක් low price sensitive එක්කෙනෙක් ලෝ ප්‍රයිස් බකට් එකකට යාම බලක්වන්න අපි ගන්න උපාය මාර්ග වැටවල් බැරියර්ස් ටික තමයි. එක්කෝ අපිට පුළුවන් ඒක කරන්න දෙන ප්‍රයිස් එකේ ක්වොලිටි එක වැඩි කරලා වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් සර්විස් එකේ ලෙවල් එක ඇමෙනිටීස් වැඩි කරලා වෙන්න පුළුවන්. නොන් ෆිසිකල් ඒ බැරියර්ස් දාලා වෙන්න පුළුවන් ඕන විදිය. ප්‍රයිස් බකට් එක ඒ කියන්නේ කන්සෙප්ට් දෙක. ඔය චාට් එකෙන් පෙන්වලා තියෙන්නේ කස්ටමර්ගේ සර්ප්ලස් එක කොහොමද රිඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන්නේ සර්විස් ප්‍රොවයිඩර්ට කියලා. එතකොට මේ ඩිස්ක්‍රිමිනේටර් ප්‍රයිසිං වල තියෙන අල්ටිමේට් අවුට්කම් එක තමයි අපිට වාසිය එන්නේ. ඒක කරලා තියෙන්නේ රෙවෙනියු මැනේජ්මන්ට් හරහා ප්‍රයිස් බකට් සහ ෆෙන්සස් යූස් කරලා. ඕක තමයි සරලව මට ඕක කියන්නේ ලොකුවට එහෙම පාඩම මේ අන්තිම හරිය තේරුන්නේ නැහැ. කල්ුණු තරර්ණිගේ අපහැදිලි තැනක් තියෙනවද? මම එහෙම තිබුණත් මාක් කරන් පස්සේ හරි කියලා දෙන්නම්. මේක තේරුණාද තේරුන්නේ නැද්ද? සර්විස් ප්‍රොවයිඩර්ගේ පැත්තෙන් මේක ඩිටර්මයින් කරන්නත් අමාරුයි. ඒ නිසාම අපිට මේකේ මේකෙන් වෙන්න පුළුවන් සමහරවිට අනෙතිකල් දේවල් මේ හරහා ගොඩනගෙන්න පුළුවන්. මේකේ තියෙන කම්ප්ලෙක්ස් ගතියෙන් හින්දා මේ තියෙන ලක්ෂණය නිසාම එහෙනම් අපි අනිවාර්යයෙන්ම එතිකල් සයිඩ් එක ගැන සැලකිලිමත් වෙන්න ඕන මේ සර්විස් එකක ප්‍රයිසිං කරනකොට. Many services have complex pricing schedules. ගොඩක් සර්විසස් වල කම්ප්ලෙක්ස් ප්‍රයිසිං ෂෙඩියුල් එකක් තමයි තියෙන්නේ. අපිට තේරුම් ගන්න අමාරුයි කියලා. සමහර ලාවට ඔය ඉන්ෂුරන්ස් පොලිසීස් දාන්න ඒජන්ට්ස් ආවම මේගොල්ලෝ එක්ස්ප්ලেইন කරනවා සෑහෙන වෙලාවක්. සමහර ලාවට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඒක නේචර් එක. ඊළඟට difficult to කවද ඊළඟ ස්ලයිඩ් එකට යමු. difficult to calculate full cost in advance of service. හරි. ඒ කියන්නේ මේකට ගියපු cost එක අපිට calculate කරන්න හරිම අමාරුයි. හරි. කොයි කොයි අපි සප්ලිමෙන්ටරි සර්විසස් ගොඩකුත් දානවා. ඒකේ මේ වේරියේෂන් කරනවා මෙවයි අපිට එහෙන ලොකු ෆීස් කොස්ට් එකක් මේකට දරන්න වෙලා තියෙනවා. ඒකට මේක කැල්කියුලේට් කරන්න හරි අමාරුයි.
hard to compare due to variety of plans. Compare කරන්න තමයි සම්හලට බැලුව බැලමට හිතා ගන්න බෑ. එක plan එකකින් තව plan එකක් අපි හිතමු insurance plan කියලා. එතකොට එක plan එකකින් තව plan එකක් compare කරන්න. ඒ කියන්නේ දැක්ක ගමම දැන් අපි product එකක් ගත්තොත් අපිට size එක බලලා කියන්න පුළුවන් biscuit එකේ පොඩි එක මේ ගන්න ලොකු එක මේ ගන්න. නමුත් service එකක ඒක කරන්න අමාරුයි. එතකොට ඒ complex pricing schedules තියෙන්නේ ඒ හින්දා. Unfairness and misinterpretation in price promotion. ඔන්න ඕකත් දෙනවා. හරි. ඔය ඔය ප්‍රශ්නෙත් දෙනවා ගොඩක් වෙලාවට. Misly يعني unfairness. හරීම අසාධාරණ විදිහට තමයි ප්‍රයිසින් කරන්නේ. එහෙම නැත්නම් ඒකේ ඒක ඉන්ට ප්‍රොමෝෂන් හරහා ඒක mislead කරනවා. يعني misleading advertising. Advertising හර අනිත් එක දැන් මෙහෙමනේ මේ සර්විසස් කියන එක යාගේ ඉන්හෙරන්ට්ලි යාගේ තියෙන කැරක්ටරිස්ටික් එකක් තමයි ඒකේ තියෙන ගොඩක් intangible elements සහ ඒක visualize කරන්න අමාරුයි. එතකොට advertising හරහා ඒ mislead කරතින් අපිව ඒක price එක ඒ තියෙන quality එකට ගැලපෙනවා කියලා advertising හරහා අපිව mislead කරතින් customer ගියාට පස්සේ යා බලනවා දෙයිනේ මේ ad එකේ තිබ්බා මෙහෙම මේ price එකට මෙච්චර දෙනවා මෙහෙමයි location කියලා නමුත් ගියාට පස්සේ එහෙම නැහැ. එහෙම නැති ඒක හරීම අසාධාරණයි සහ hidden charges තියෙනවා. hospital වල bill එක දැක්කහම අපිට ආඩිය දාන්නේ ඒකයි. ඒකේ තියෙන charges හිතා ගන්න බෑ. insurance policies වලත් එහෙමයි. ඒක එකක්. ඊළඟට too many rules and regulations. too many rules and regulations තියෙනවා මේක කරන්න ඕන දැන් හැම එකටම නෑ insurance policy. දැන් සමහරවිට banks වලත් ඕක තියෙනවා. customers feel constrained and exploited. එයාලට එපා වෙනවා මේක මේ කලගිරන සමහර ලාවට මේ මොකද්ද මේ මෙහෙම rules හැම එකම මතක තියාගන්නත් බෑ. එතකොට මොකක් හරි එකක් හරි break වුණොත් දැන් ඔය ලක්ෂණ වන්දි ගන්න ගියාම සමහර ලාවට අපිට දෙන්නේ නැහැ. ඔයාගේ මෙන්න මේ මේක වෙලා නැහැ. ඒ කියන්නේ අපි අපේ පොලිසි එකේ මෙන්න මේක include වෙලා නැහැ. එහෙම කතන්දර කියනවනේ. එතකොට අපි කලගිරනවනේ මේ මේක දැම්මෙත් අපරාධ කියලා. හරි. ඒ හින්දා ගොඩාක් rules and regulations දාලා හිර කරනවා customer. ඒකත් මේ සර්විසස් වල වෙන එක unethical දෙයක්. ඊළඟට customers unfairly penalized when plans change. හරි. සමහරවිට plan එක change කරලා ඒකෙන් customer ට අවශ්‍යදායක තත්ත්වයන් වෙන්න පුළුවන්. ඔය ඉතින් ගොඩක් වෙලාවට insurance plan වල වෙන දේවල්. හරි. revenue management ඊළඟ එක යම්. හරි ඒ ටික විතරයි තියෙන්නේ. ඊළඟ summary එකක් තියෙනවා. summary එකනේ තියෙන්නේ. එතකොට දැන් අපි මාකටර් කෙනෙක් විදිහට දැනගන්න ඕන හැමතිස්සම අපි ප්‍රයිසින් කරනකොට ඒ වගේ දේවල් ඇති නොවෙන්න කස්ටමර්ගේ පැත්තෙන් හිතලා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙලා ওই වගේ ethical unethical දේවල් කරන්නේ නැතුව ethically pricing කරන්න. අපි දැන් කලින් කතා කරපු දේවල් වෙන්න දෙන්නේ නැතුව අපිට revenue management හරහා අපේ revenue එක වැඩි කරගන්න පුළුවන් සමරිකේ කියන්නේ අපේ තියෙන capacity එක අපි හොඳ විදිහට manage කරලා given capacity at a point in time manage demand and set prices each segment closer to perceived value use of rate fences අපි fences පාවිච්චි කරන්නේ කියලා මම අපහු කියන්නේ අපි fences පාවිච්චි කරන්නේ low less price sensitive customers ලා low price bucket වලට යන්නේක බලක්වන්න ඒක අපිට කරන්න පුළුවන් product level එක අපිට price discrimination හරහා කරන්න පුළුවන් service level එක වැඩි කරලා එහෙම නැත්නම් basic product එක ඒකේ variations කරලා හරි amenities set කරලා ඔය එක එක විදිහට කරන්න පුළුවන් එහෙම නැත්නම් non physical දේවල් හරහා අපිට පුළුවන් මේ fences හදන්න ඒක එක විදිහට ඊළඟට ethical issues in pricing වලදී ගොඩක් වෙලාට කම්ප්ලෙක්ස් ප්‍රයිසින් ෂෙඩියුල්ස් දානවා එහෙම නැත්නම් unfair misinterpretation in advertising promotion campaign හරහා ඒ වගේ mislead කරනවා කට්ටිය customers ලව hidden charges අය කරනවා ඊළඟට rules and regulations ගොඩක් දාලා customers ලව හිර කරනවා එතකොට ඒ වගේ දේවල් නොවෙන්න මේ ethical issues මේ ethical issues ඒවා අවම කරගෙන හොඳ විදිහට ප්‍රයිසින් කරන්න ඕන කියලා තමයි පාඩම කියන්නේ අර මිස් වෙච්ච පාඩ එක මේ අපේ වීඩියෝ එකේ ඇතින් පොඩ්ඩක් මෙන්ෂන් කරමු පොඩ්ඩක් මේ පාඩම මටත් අමාරුයි අපහැදිලි තැනක් තියෙනවා සෝරි ඒ ටික තමයි කතා කරන්න තියෙන කවදද අවුලක් මොන හරි තියෙනවද අනිත් හිටියේ කවුද සහාරා ඉන්නවා කවිෂ්ක ඉන්නනේ ඒ නම් ෂර්